मावतीर्तव्ये दिदास्तिकवसरहि फेब्रुवारी मासे वेसिकाले अवसन्न पिनिवेटीमद अडुवगोस् वसंत काले आरंभ वितिबिन विशाल गस्सल वीली वेडी पेतर तिबुणु लतावल पिपी हिनहिन वर्णमत् पुष्पयन्गे सुवंद सुलंगट मुसु सैम दिसतम पेतरमिन तिबिन गस् अतुमत वंदुरो बियक सकक नमेतिव ओंचिले पदिमिन हुनह තලගොයි පැටව හුඹස්සරින් එළියට පැමිණ බඩගාමින් හුන්හ පැතිරුණු තනපලසේ විසිරුණු පිණි කැටවලින් හා පැටව පිපාසය සංසිඳවා ගනිමින් හුන්හ මුනර රංජ උදේ තරුණ හිරු රශ්මියේ තම පිල් කලම විහිඳුවා ඒ වියලා ගනිමින් හුන්හ කුකුලුව සහ දෙමලිච්චෝ ගොදුරු සොයා යමින් හුන්හ අනුසරයෙන් පුපුරන බෝම්බවල මහත් වූ කම්පනයන්ද ගිනිදල් හා වෙඩි බෙහෙත් කඳ නැතිව ගොස් නතර පවතන යුද්ධයෙන් හා හිමි වූ ඉමහත් සැනසිලිදායක පරිසරයේ වන්නිසොන පෙත සතුටින් පුපියන්නට විය 2002 වසරෙහි ලංකා රජය සහ විමුක්ති කොට සංවිධානය සටන් විරාමයකට පෙමිණ ඇති කරගත් එකඟතාවය පළමු අදියර වූයේ ඒ නවයේ මහා මාර්ගයේ ජනයාගේ භාවිතය උදෙසා විවෘත කිරීමයි ලංකාවේ මධ්‍යම කඳුකරෙහි මහනුවර නගරයත් ලංකාවේ උතුරු කෙළවරෙහි යාපනය නගරයත් යාකරන මෙම මාර්ගය වනාහි කිලෝමීටර් 325කින් යුක්තය ආසියාවේ ප්‍රධාන මහා මාර්ගයන් අතරින් එකක් ලෙස වර්ගීකරණ ලක්වැදි මෙම ඒ නවයේ මාර්ගය ලංකාවේ නගර කීපයක් පසු කරමින් ඇදී යයි ලංකාවේ රජයේ හමුදාවට එරෙහිව දෙමළ විමුක්ති සංවිධාන ආයුධ අරගල කිරීමට පටන්ගත් කාලයේදී 1984 වසරේ සිට 2006 දක්වා මෙම මාර්ග කීප වතාවක් මහජනයාට ගමනාගමනයේදී නොහැකි වනසේ වසා තිබින 2002 වසරේ පෙබරවාරි මාසයේ 15 වන දින විවෘත කිරීමට නියමිතව පැවති මෙම මාවතේ 120ක පමණ කොටසක් පැවතියේ දෙමළ ඊලා විමුක්ති කොටි සංවිධානයේ පාලනයට යටත්වය. එහෙයින් ඒ නවයේ මාර්ගය විවෘත කිරීම යනු ජාත්‍යන්තර අවධානයට ලක් වූ කරුණක් විය. මෙම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශ වෙනුවෙන් තවත් සටන්කාමීන් සහෝදරයන් කීප දෙනෙක් සමග මම ඕමන්ති ප්‍රදේශයට ගොස් සිටියෙමි. දේශපාලන අංශයේ දෙවන භාරකරු සුදා තංගම් සහ කොටින්ගේ සාමකාර්යාලයේ අධ්‍යක්ෂ වූ පොලිත් තේවන් අනේ අය සමග තවත් සටන්කාමී හොද මෙම අවස්ථාවට සහභාගී වූහ. ලංකා හමුදාවේ මුරකපුළුද විමුක්ති කොටින්ගේ මුරකපුළුද මුහුණට මුහුණලා සකස් කර තිබින. ඒ වාට හරස්සේ පාරපස් බෙන්වලින් සහ වෙනත් ආවරණවලින් වසා තිබින. ජාත්‍යන්තර රතුකුඩු සංවිධානයේ ආදී සංවිධානවල ඉහළ පෙළේ නියෝජිතයන් ඉදිරියේ මෙම මාර්ගය පුදු ජන භාවිතය උදෙසා විවෘත කළේය. ජීවිත දහස් කනඩක රුධිරින් තෙත තිබුණු මෙම මාර්ගයේ අනෙක් පස හමුදාවද අපසේම රැස්ස වුන්නේය. ඔහු සහ අපි අත්වන මිස් සහ සිනහපාමින් අන්‍යෝන වශයෙන් සාමය ප්‍රකාශ කරගත්තෙමු. නමුදු අපි අපේ අනිත් අතින් දැඩි ලෙස ආයුධ දරාගෙන සිටියෙමු. දෙමළ ඊළඟ විමුක්ති කොටි සංවිධානයේ දිගින් දිගටම අත්කරගත් යුද්ධමය ජයග්‍රහණ හේතුවෙන් ලංකා ආණ්ඩුව සාකච්ඡා සඳහා පසුබස ඇතැයි යනුවෙන් ජයග්‍රහණ උන්මාදයේද එමගින් අපට ජාත්‍යන්තර පිළිගැනීම ළඟා කර දී ඇතැයි යන අදහසද සංවිධානයේ නායකයා ප්‍රභාකරන් ඇතුළු අප සියලු දෙනා කෙරෙහිම බලපෑම් ඇති කරමින් තිබිණි. ඒ නමේ මාර්ගය ජනමාධ්‍ය වේදී රංචු කැසී වුණහ. යුද්ධ පැවති කාලයේදී වන්න යුද්ධ ප්‍රදේශයට ජනමාධ්‍ය වේදීන් ඇතුළු වීමට අවශ්‍ය අනුමැතිය කොටි සංවිධානය විසින්ද හමුදා විසින්ද සම්පූර්ණයෙන්ම නවතා ලැබ තිබින. එම ස්ථානයට පැමිණ සිටි දේශීය සහ විදේශීය ජනමාධ්‍ය වේදීන් දුටු විට මා තුළ ඇති වූයේ ලෝකයේ ඇස් අපලසට යොමු ඇත ජන හැඟීමයි. ක්ලික් ක්ලික් ජය විදුරු ධාරා දිස්සන ඡායාරූප කැමරාද වීඩියෝ උපකරණද දිගු මයික්‍රොෆෝන්ද ශබ්ද පටිගත කිරීමේ යන්ත්‍රද සහිතව සන්නද්ධව සිටි ජනමාධ්‍ය වේදී බලසේනාවන් පුල්ලි ඇඳුම් ඇඳ ආයුධ සහිත උන් කොටින් වන අප වට කරගෙන උන්නේය. එහි පැමිණ සිටි ජනමාධ්‍ය වේදී හු තම ප්‍රශ්න හීසරක්සේ අප වෙත එල්ල කරන්නට වූහ. එහෙත්
හැම ප්‍රශ්නයක්ම එක මූලික කරුණකින් වටා කේන්ද්‍රව පැවතින තම පූර්ණ නිගමනයන් පැවති පිළිතුරු සටන් කාමින්ගේ මුවින් පිටතට ගැනීමට ඔහු උත්සුක වන්නාසේ පෙනුන ආයුධගෙන සටන් කළ ඔබලා සාමකාමී මාර්ගයට පැමිණියේ ඇයි දෙමළ ඊළම අත්තර දැමුවේද ඔබලාගේ සටන්කාමී අරගලකරුවන් දහස් ගණනින් මියගොස් සිටින තත්ත්වයක් තුළ ඔබලාගේ නායකයා දෙමළ ඊළම අත්තර දැමුවොත් ඔබලා එය පිළිගන්නවාද නැවතත් යුද්ධ ඇතිවේද ඔබලා තුළ සාමයේ පිළිබඳ විශ්වාසයක් පවතින්නේද ඔබලා නැවතත් යුද්ධ කරනවද නිවසට යෑමට කැමැත්තක් නැද්ද ප්‍රේම සම්බන්ධතා පවතිනවද විවාහ වෙනවද සංවිධානයේවට අනුමැතිය දෙයිද ඒ කොණ්ඩේ මෙහෙමනවල බඳලා තියෙන්නේ ඔබලා සමාජයේ අනික් කාන්තාවන් අතර පවතින වෙනස කුමක්ද සමාජය නැවතත් ඔබලා අනුමත කරાવીද ඔබ සිතනවාද එහෙම කරાવી කියලා ජනාධි වශයෙන් සිය ගණනක් ප්‍රශ්න එම ස්ථාන සිට සටන්කාමෙන් මෙත එල්ල විය සංවිධානයේ මහලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලබන ඉල නිවේදන පුවත් ජනාධියට අමතරව සාමාන්‍ය සටන්කාමෙන්ගේ සහ අතරමැද තත්ත්වයේ සිට සටන්කාමෙන්ගේ සාමාන්‍ය මානසික තත්ත්වයන් හාරා ඇවිස්සීම මාධ්‍යවල උපක්‍රමයේ විය මාධ්‍යවලට පිළිතුරු දීමේ අවසරයේ සංවිධානයේ කීප දෙනෙක් පමණක් තිබින එහෙයින් මෙවැනි අවස්ථාවක් ඇති විට බොහෝ සටන්කාමීහු සිනාමුසෝ එම ස්ථානෙන් ඉවත්ව මගහැර යති ඒ නව්‍ය මාර්ගයේ විරුද්ධ කිරීමේ අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපවීමේ අනුමැතිය මමත් තංගන් සහ පොළදේවන් යන අයත් ලබා ගන්නෙමු 2002 වසරෙහි අප්‍රේල් මාසයේ 8 වන දිනෙහි මුහමාලේ හරහා යාපනය සඳහා වන ඒ නව්‍ය මාර්ගය විරුද්ධ කරන ලදී මේ පොදු ජනය විශාල වශයෙන්ද සටන්කාමී හොද සෙන්පතිවරුද සහභාගී වූ මහත් උද්‍යෝගිමත් අවස්ථාවක් විය ජාත්‍යන්තර නියෝජිතයන්ගේ සහභාගීත්වයද සිදු වූ මෙම කොටි සංවිධානයේ ප්‍රමුඛ අන්තර් නිලධාරීන් වූ බ්‍රිගේඩිය බානු දීපන්නන අයත් ලංකා හමුදාවේ යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන අන්තර් නිලධාරීන්ද මුහුණට පුරුල්ලා හමු වී අතට අතදී ආචාර කරගත් ජීවිත දහස් ගණනක් බිලගත් කුරිරු සටනක් විශාල සංඛ්‍යාවක් උතුරු සටන් පෙරමුණ සතු විය දැවි විනාශ වගේ පොල් අතද තල් රූපාවන්ද සහිත එම බිම් එදින පොදු වැස්තර තෙත්තුමින් තිබින යාපනයේ දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා යවන ලද සටන් කාමීන්ගේ කණ්ඩායම එහි භාරකරු වූ ඉලම් පරිදි සමග රසජ ජනකාය විසින් පෙරහරින් කැඳවාගෙන යන ලදී ඇත්තෙන්ම ඕමන්දි ප්‍රදේශයේදී සහ මුහමාලේවල පැවතු ඒ නමේ මාර්ගයේ විවෘත කිරීමේ උත්සවය ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර සමග වන පූර්ව උත්සාහයක් ලෙසින් ජාත්‍යන්තර ප්‍රජාව විසින් සඳහන් ලදී ලංකා රජය සහ හමුදාව කුමන මනෝවිද්‍යාත්මක පදනමකින් මේ දෙස බලන්නේද යන්න මම නොදැන සිටියෙමි නමුත් විමුක්ති කොටි සංවිධානය තමන් විසින් අත්පත් කරගත් මහා විශාල මිලිටරිකරණයේ ජයග්‍රහණවල ප්‍රතිඵලයක් ලෙසින් මේ දුටුවේය දීර්ඝ කාලයකට පසුව ජනතාවට හිමිව තිබූ සාමයත් මාර්ගය විවෘත කිරීම ආර්ථික සම්බාධක ඉවත් කිරීම යන ආදියත් සාමාන්‍ය ජනයාගේ මුහුණවල නව ආලෝකයක් උදා කර තිබෙන එහෙත් මෙම සාමකාමී වාතාවරණය දිගුකර ස්ථිර විසඳුමක් කරා කොටි සංවිධානය ඉදිරියට යනු ඇතැයි දැන විශ්වාසය මහජනයාගේ කතා බහතුළු දක්නට නොලැබින ඒට විරස මෙම සාමකාමී තත්ත්වය අහිමි වී යාදෝ යන අපිනිශ්චිත මානසික තත්ත්වය සමගින් ලැබෙන කෙටි කාලය තුළදී තම ජීවිතයේ කුඩා අංශුවක පමණ ප්‍රමාණයෙන් හෝ ගොඩනගාගත යුතු යන අසහනය සමගින් ජනයා කටයුතු කරන්නට වූහ දෙමළ ජනයා වාසය කරන ප්‍රදේශය හරහා ගමන් කරන ඒ නවේ මාර්ගය තම පාලනය යටතේ පවත්වාගෙන යෑමේ හමුදාමය සහ දේශපාලන වාසය ප්‍රමුඛ කරගෙන ලංකාවේ රජය සහ විමුක්ති කොටිතම ක්‍රියාමාර්ගයේ ඉදිරියට ගෙන යමින් උන්හ එහෙයින් මෙම පාරට ආසන්නය තුවූ සටන්වලින් අහිමි වූ ජීවිත සංඛ්‍යාව දහස් කරනක් විය 1995 වසරෙහි සිට 2002 දක්වා වන කාලවකවානු තුළ මම ඍජු සම්බන්ධ වූ සිදුවීම් මූලික කරගෙන මෙම ඉතිහාසය දිගහර දැකීම ප්‍රයෝජනවත් යැයි සිතමි
डिसेंबर मासेदी यापने दिस्त्रिक्के मुनु मनिन्म हमुदाव अत्पत कर गेनीमिन पसुव विमुक्ति कोट संविधाने वन्य भूमि प्रदेश तम प्रधान पदनाम करगेन क्रियात्मक विय एव काल वकवानुवेदी संविधाने वरदेट अवश्यवन पिरिस फले सह आर्थिक शक्ति लबाद संपत्दायक प्रदेश लेस यापने पवितिन्न एय अहिम वीमियानु කොටින්ට දරාගත නොහැකි දෙයක් විය. එමෙන්ම 1990 වසරේ සිට කොටින්ගේ පරිපාලන අගනගරයක් වශයෙන් පැවතුනේද යාපනයයි. දේශපාලන අංශයේ භාරකර වූ තමිල් සෙල්ලම් මහතා, මූල්‍ය අංශයේ භාරකර වූ තමිල් ලේන්දියන අය යාපනය අහිමිවීමේ පාඩුව ගැන සටහන් කරමින් අතරෙහි කීප වතාවක් මහැඟීම් බරව අදහස උමාරු කරගත්හ. හැකි ඉක්මනින් නැවතත් යාපනය අත්පත් කර කටයුතු යන දැඩි අධිරණ නිතුව කොටි ක්‍රියාත්මක වූහ. යාපන දිස්ත්‍රික්කයේ ප්‍රදේශ පිළිබඳ මනා දැනුම කියන යුතු ස්ත්‍රී සහ පුරුෂ යන දෙපාර්ශවයෙන්ම සමන්විත සටන්කාමී වූ පිරිසක් තෝරාගෙන යාපනය කරා යන බල සේනාව සංවිධානය කෙරුණ. ලුතිනන් කර්නල් මහින්ද සහ ලුතිනන් කර්නල් තනිකේ චිල්වි යන එම සේනාව වගකීම් පැවර තිබුණු පිරිසයි පූනාගරේ ප්‍රදේශයේ පසුබල ඇණින් ලෙසින් තබාගෙන විමුක්ති කොට යාපනයේ ස්ථානගතව සිටින හමුදාවට හිස රදයක් වන අන්දමේ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තහ. මෙම ප්‍රහාරවල සේනාව ප්‍රතිවශ කටයුතු කරේ දේශපාලන අංශයේ භාරකර වූ තමිල චෙල්වන්ය. ඉන්දී හමුදාව සමඟ කොටි සංවිධාන සටන් නඳුන අවස්ථාවේදී තමිල චෙල්වන් තෙන්මා රාජ්‍ය ප්‍රදේශයේදී තම සමග සිටි කුඩා කණ්ඩායම සමග එක්ව විශිෂ්ට ආයුධ සටන් කරන නායකතුමාගේ මහත් විශ්වාසයක් දිනාගත්තේය. ඊට පසු ඔහුව 1993 දී දේශපාලන අංශයේ භාරකරු ලෙස පත් කරන තෙක්ම දිනේෂ් ශරණ්‍යමින් යාපනයේ දිස්ත්‍රික්කයේ සන්නද්ධ නායක ලෙසින් කටයුතු කළේය. සංවිධානයේ මූල්‍ය අංශයේ භාරකරු වූ තමිල් ලේන්දි යාපනයේ අහිම් වීම හේතුවෙන් महातीरपत् हिमेटीय सटन काम्य सेनाधिपतिवर मूल्य अर्बुद आहार वशता एदम उपयोगी भाण सह विनद वेदम आदि सदा मासेगट कोटकरण अवश्य भव तमिले प्रकाशकलेय दिनपताम अरगल जीवित परत्याग सटन कर सटन काम्यंट हरिहम विधियत कैमटिक वेन्न विधियाज्ञाय ओह कंदुल हलुवेय ඔහුගේ වදන පිරිස තුළ හිත් කැළඹීමට පත් කරන්නට සමත් විය. පසු කලක වන්නේෙහි විශාල ගොවි පොළවල් ඇති කිරීමේ පදනම දමනු ලැබුවේ ඔහු විසින්ය. එමෙන්ම කොටි සංවිධානය කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ අකමැත් ඇති කළ හේතු අතරින් එක් ප්‍රධාන හේතුවක් වූ බදු අය කිරීමේ ක්‍රමය ආරම්භ කරන ලද්දේද ඔහු විසින්ය. එවිට මම දේශපාලන අංශයට අයත් අධ්‍යාපන අංශයේහි කාන්තාංශයේ බාරව කටයුතු කරමින් උන්නෙමි. පොලිකාටි ප්‍රදේශයේ පිහිටුවා තිබූ කාන්තාංශයේ සඳහා වූ මූලික කඳවුරේ 33 වන කණ්ඩායමේ පුහුණු ලැබූ 20 දෙනෙකු සටන්කාමී සහෝදරියෝ මගේ භාරයේහි උන්හ. තෙන්මා රාජ්‍ය ප්‍රදේශයේ කනකම්පුලි යටි හන්දියේ පිහිටා තිබූ අපේ කඳවුරු වට්ටක් කච්චියේ කොයිපුල පිහිටි බෝන් ප්‍රදේශයට මාරු කර තිබෙන දේශපාලන අංශයේ පුහුණු කඳවුර ක්‍රියාත්මක වූ වේද එම භූමි භාගයේ තුලමය. එහිදී අධ්‍යාපන අංශයට සම්බන්ධ සටන්කාමී සහෝදර සහෝදරියන්ටත් දේශපාලන කටයුතු සඳහා තෝරා සිටි තුවාල ලබා සිටි සටන්කාමී සහෝදර සහෝදරියන්ටත් දේශපාලන පන්ති ක්‍රියාත්මක විය. දේශපාලන අංශයට අයත් සටන්කාමී සහෝදර සහෝදරියන් උදෙසා වන හමුවීම් රැස්වීම් ආදී දෙහිපැවැත්වින දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංහම් සංවිධානයේ ප්‍රමුඛ සමාජිකයෙක් වූ බාල කුමාරන් ඇතුළු දේශපාලන විශ්ලේෂකයෝ කීප දෙනෙක්ද එහිදී පන්ති පැවැත්වූහ. කාන්තාවෝ සහ සමාජය යන මාතෘකාව යටතේ මමද එහි පන්ති පැවැත්වුවෙමි. අරගල බිමට සටන් පෙරමුණ සහ මූලික පුහුණු කඳවුරු ආදියද කොස් සටන් කාමින් හම්වී දේශපාලන සහ සාමාන්‍ය දැනුම ලබා දීමත් संविधान इतिहास पिलबंदीमन अपके अध्यापन कंडाय वगकीमियमस्यनुपहट पेर कांता बलसेना एकम परिपालन एक क्रियात्मक विय
කාන්තා බලසේනාවේ විශේෂ සේනාපතිනිය කාන්තාවන් සියලු දෙනාගේ පූර්ණ බලපෑම නිලධාරිය වූවාය. කාන්තා බලසේනාව දේශපාලන අංශය මූල්‍ය අංශය රහස් තොරතුරු අංශය මූදු කුටි අංශය යනාදී වශයෙන් ඒකක ලෙසින් වෙන්නු ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ ඊට පසුවයි. සටන්කාමි සහෝදරියන් සිටින සටන් පෙරමුණ වලට නිතර නිතර යෑමේ අවස්ථා මට ලැබුණු හේයින් සටන්කාමින් බොහෝ ප්‍රශ්න අවබෝධ කර ගැනීමට මට හැකි විය. මුහුදු කොටි කාන්තා පුහුණු කඳවර පිහිටා තිබූ වඩමාරච්චෙහි කට්ටකෝලම් මුහුදු බඩ ප්‍රදේශයට පවා ගොස් මම දේශපාලන පැන්ති පැවැත්වීමේ 1996 වසරේ ජූලි මස 17 වන දින කොටි සංවිධානයේ තම මුළු වැරයෝදා මුලතිව් හමුදා කඳවුරට පහර දීම ආරම්භ කළේය. මුලතිව්හි පුදුකොඩි ඉරපු ප්‍රදේශයට ආසන්නයේ පිරා තිබූ වෛද්‍ය පසු පෙරමුණෙහි මමත් මා සමග සිටි අධ්‍යාපන අංශයේ සටන් කාමීන රැඳී උන්නෙමු. තුවා ලබා පැමිණ සටන් කාමීන්ගේ ලේ යෑම නතර කර ඔවුන්ට පසු පෙරමුණේදී සැත්කම් මධ්‍යස්ථාන කරා හැකි ඉක්මන යෙවීමේ කාර්ය අප සිදු කරමු. නොනවතින රැල්ල නමින් නම් කර තිබූ එහි ක්‍රියානිතිය මුලතිව් හමුදා කඳුර කොටින් විසින් අත්පත් කරගන්නා ලදී. මෙම ගැටුමෙහිදී කොටින් සහ හමුදා පාර්ශ්වය මියකී කරන දහසකට වඩා අධික විය. 1996 වන්නි සටන් මේ පළමුණ විශාල ජයග්‍රහණය කොටි සංවිධානය නන්දි මුහුදු බඩ ප්‍රදේශයේදී ලැබුවේය. අත්පත් කරගෙන තිබූ හමුදා කඳවුර මමත් තවත් සටන්කාමි සහෝදර සහෝදරිය සමග ගියමේ පුළුල්ල පැතිර තිබූ බෙංගාල මුහුදේ මහත්තූරාල මුලතිව් වෙරළේ හැපි අපගේ සටන්කාමි සහෝදර සහෝදරියන්ගේ ධීරත්වය හන නගා පළ කරමින් තිබින. වඩමාරච්චි ගැමුරු මුහුදු ප්‍රදේශයේ අහිමෝ සිටි කොටි සංවිධානය මුහුදේ බලය පැතිර විය හැකි අයට ගොඩබිමෙහිද බලය සතු යන න්‍යාය පදනම් කරගෙන මුලතිව් මුහුද තම ප්‍රධාන ඉලක්කය කරගනිමින් මුහුදු කොටින්ගේ ක්‍රියාකාරකම් වර්ධනය කරන්නට විය. ලංකාවේ මුහුදින් විශාල විපසරයක පාලන තමන් සතු විය යුතු යන්න දැඩි මතයෙහි සංවිධානය උන්නේය. බෙංගාල මුහුදේ ජාත්‍යන්තර මුහුද මාර්ගයේ පවතින වාසිදායක තත්ත්වයක් හිමිකර ගැනීමට කොටි සංවිධානය ආරම්භ කර තිබීම මගින් බර ආයුධද කාලතුවක්කුද පුපුරන ද්‍රව්‍යද තම සංවිධානයට අයත් නැව මාර්ගයෙන් කෙලින්ම ලබා ගැනීමට අවස්ථාව හිමි විය. කොටි සංවිධානයට මහත් වාසිදායක තත්ත්වයක් ඇති කිරීමට තවදුරටත් දික් ඇසීමෙන් පවතින වන්නි යුද්ධයේ හේතු විය. මුහුදු කොටි බලයනී සටන්කාමී වූ පුරුෂ පාර්ශ්වයට අයත් සටන්කාමීන් සේම සම ප්‍රමාණයෙන් කාන්තා පාර්ශ්ව සටන් පෙරමුණේ ඉදිරියෙන්ම ක්‍රියාත්මක වූහ. මුලතිව් කඳවර කොටින් අත්පත් කරගෙන දින කීපයක් ඇතුළත කිලි නොච්චිය නගරේ අත්පත් කර ගැනීමේ අරමුණින් සත්‍ජය 1-2-3 වශයෙන් හමුදා ක්‍රියානිතියක් ලංකා හමුදාව ආරම්භ කළේය. වට්ටකච්චේ ස්ථානගතව සිටි අපගේ අධ්‍යාපන කණ්ඩායමේ සටන් කාමින්ව වෙනත් ආරක්ෂක ස්ථානයකට වහාම රැගෙන යා යුතු විය. නව සටන් කාමීන්ගේ කඳවුර පිහිටා තිබුණේද එම පරිශ්‍රීමය. එම කඳවුරේ භාරකරු මගේ ස්ථානයට පැමිණ අවස්ථාවේදී ඔහු සමග නව සටන් කාමීන් වෙනත් ස්ථානයකට කැඳවාගෙන යාම පිළිබඳව මේ වන තෙක් තමන්ට දැනුම් දීමක් කරන තිබුණු හේයින් එම භාරකරු කළ යුත්තේ කුමක්දැයි නොදැන කැළඹුණු මනසින් යුක්ත වුණේය. භයංකාර ලෙසින් එල්ලවන කාලතුවක්කු ප්‍රහාරවලින් පරන්තන් ප්‍රදේශයේ දෙදුරුම් කන්නට විය. ස්වයං ආරක්ෂාව සලසා ගැනීම ගැන පවා නොදැන සිටින නවක සටන්කාමීන් තවදුරටත් එම ස්ථානය රඳවා තබා ගැනීම ඥානාන්විත නොවන බව මම අවබෝධ කරගත්තෙමි. භාරකරුගේ අවසරයෙන් තොරවම ක්ෂණික තීරණයක් ගත යුතු තත්ත්වයක සිටියෙමේ. නවක සටන්කාමීන්ගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් මම ගත් තීරණ සඳහා නායකත්වය සිඳිනු ලබන දඬුවම මට ලැහැස්ති වීම සිදුවන බව මම හොඳින් දැන සිටියෙමි. එහෙත් එම සටන්කාමීන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මම එම හිතුවක් කාර තීරණය ගත්තෙමි. මූලික පුහුණු කඳවුර පරිපාලනය භාරගෙන තිබූ හේයින් පුහුණු නිල ඇඳුම් පවා එම සටන්කාමීන් ලබා දී තිබුණේ නැත. ඔහු නිවසල සිට පැමිණි ඇඳුම් පිටින්ව සිටිය. එය සවස් කාලයයි. එහෙයින් ඔවුන්ව එම ස්වරූපයෙන් පාර දිගේ කැඳවාගෙන යන ප්‍රශ්නයක් නොවුණු ඇතැයි සිතුවෙමි. එහෙයින් මගේ කණ්ඩායම සිටි සටන් කාවන් සිදෙනාද ඔවුන් සමග එක්කර කුඩා කණ්ඩායම් වලට බෙදුවෙමි.
මෙම අර්බුදකාරී අවස්ථාවේදී වාහන බලාපොරොත්තුෙන් කාලේ නාස්ති කරන හැකිය. එහෙයින් පාගමනින්ම ඔවුන් කැඳවාගෙන යන තීරණයට පැමිණ වටාටා කච්චාචි මහාවිද්‍යාලයේ ඉදිරියෙන් ඇති මාර්ගයේ ඔවුන් කුඩා කණ්ඩායම් ලෙස ගමන් කිරීමට සලස්වා ඉරණ මඩ වැව් බැම්මටත් පහළින් ඇති ප්‍රදේශයෙන් පාර මාරුවේ ඉරණ මඩු හන්දියට පැමිණීමු. ඊට පසුව අපි ඒ නවය ප්‍රධාන මාර්ගය දිගේ මුරිකන් ප්‍රදේශය කරා ඉදිරියටම ගමන් කරන්නට වීමු. මුරුකණ්ඩේ නම් මුස්තාන්ට ළඟාව පසුව ඒ නවය මාර්ගයෙන් ඉවත් වී කාලතුවක ප්‍රහාර එල්ල නොවන අක්කාරායන් වනගත ප්‍රදේශයට කැලපාරවල් ළඟා වී හැකි යන අරමුණින් අපි ගමන් කලෙමු. නවක සටන් කාමී හුදු දුවමින්ද වේගයෙන් ගමන් කරමින් පැමිණෙහින් දහදියෙන් හැවි විහිසටපත් වුන්හ. ළඟ ළඟම කාලතුවක වුන්න වැටි පුපුරා යනට වූයෙන් ඔවුන්ගෙන් බොහෝතර තැති ගැනීමට ලක් වුන්හ. මුරිකණ්ඩි හන්දියේ සිට අක්කාරායන් කරා යන මාර්ගය ඔස්සේ යූනියන් බව ආසන්නයට පැමිණ සිටි අපි දේශපාලන අංශයේ කාන්තාංශයට අයත් පිරිසක් පාර අයිනේ මඩුවක් තනා තිබුණු අහම්මෙන් දුටුවෙමු. මා හොඳින් දන්නා හඳුනන විනෝ නම් සටන්කාමී සහෝදරිය එම කඳවර භාරව සිටියාය. මම ඇයගේ සහයෝගයෙන් මදක් ආරක්ෂා සහිත වූ කැලෑ ප්‍රදේශයක එම නවක සටන්කාමී සහෝදරියන්ව රාත්‍රී ගත කිරීමට සැලැස්සුවෙමු. ආසන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ජනයාගේ උපකාරයෙන් වීනෝ එදින අපට ආහාර ලබා දුන්නාය. පසුදින උදේ අපගේ දේශපාලන අංශයේ කාන්තාංශය භාර ලුතිරන කර්නල් ධාරණි එම ස්ථානයට පැමිණියාය. නවක සටන්කාමී සහෝදරියන් මූලික පුහුණු කඳවුරට යැවීම සඳහා ඇය කටයුතු කළාය. එමෙන්ම අපගේ අධ්‍යාපන අංශය සඳහා ආරක්ෂිත කඳවුරක් සකස් කරන බව දැනුම් දුන්නාය. පෙරදිග රාත්‍රියේ සිදු වූ ගැටුම්වලට පසුව හමුදා පරන්තන් ප්‍රදේශයේ සමහර ස්ථාන අත්පත් කරගෙන ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. ඊට පසුව වට්ටකච්ච ගොවිපල පිහිටි ප්‍රදේශයට නැවත යා හැකි වූයේ නැත. ඒ ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව තිබින වන්නේ යම් කිසි ස්ථානයක් වාසස්ථානයක් බවට පත් කර ගැනීමට නම් එම ප්‍රදේශයේ භූගෝලීය සැකසීම පිළිබඳ පූර්ණ දැනුමක් තිබීම අත්‍යවශ්‍ය කාරණයකි. මක් නිසාදියත් සමහර ස්ථානවල ජල සම්පද ප්‍රමාණවත් අයින් පවතින අතර සමහර ස්ථානවල එසේ නොමැත. සමහර ස්ථාන කොතරම් ගැඹුරු ලිං හැරුවත් වතුර බිඳක්වත් දැක ගැනීමට නොලැබෙයි. එපමණක් නොව නියං කාලයට වියලී කොස් පවතින සමහර පෙදෙස් වැසි කාලට වැසිදී පිරිවැවක් සිය දිස්වෙයි. මමත් අධ්‍යාපන අංශයේ පිරිමි පාර්ශ්වයේ බහරකරුත් එක්ව කොල්ලර පුලියංගම් නම් වූ ගමේ ස්ථානයක් තෝරා ගත්තෙමු. ඒ වනගත ප්‍රදේශයක් වූවත් මහත් වෘක්ෂ වනයක් නොවීය. ඒ තැනින් තැන විශාල ගස් සහ යටි වැස්මක් සහිත පඳුරු වලින්ද යුක්තය. තැනින් තැන බැවින් සහිත ලිංගිය. එම ලිංගවලට ආසන්නේ අපි අපගේ කඳවුරු පිහිටුවා ගත්තෙමු. අවට ජනවාස කිසිවක් නොවීය. ආසන්නයේ වූ කුඩා කෝවිලේ පූජා පවත්වන පූජක පවුල පමණක් එම ස්ථානයේ වාසය කළේය. විශාල එළවලු වත්තක් සහ ගවයන් විශාල සංඛ්‍යාවක් ඔහු සතු විය. ඔහු එම ප්‍රදේශයේ පිළිබඳ තොරතුරු මැනවින් දැන සිටියේය. දුර ප්‍රදේශවල සිට ජනය අංජනම් බැලීමටත් ආරක්ෂක ගුරුකම් කර ගැනීමටත් ඔහු වෙත පැමිණියහ. අතීතයේ පිටගම්වල සිට පැමිණි ජනතාව එම ප්‍රදේශයේ විවිධ ගවගාවන් නියුතු බව ඔහු සඳහන් කළේය. දිනක් උදෑසන අපි අපගේ කඳවුරු ආසන්නයේ තැනිතලාවෙහි ශාරීරික අභ්‍යාස කරමින් උන්නෙමු. අප සිටි ස්ථාන ආසන්නයේ 10-12 දෙනෙකු යුතු මුව රංචුවක් කිසිදු බියක් සැකක් නොමැතිව ඇවිදිමින් උන්නේය. ශාකා බෙදුණු අන්තරටුවෙන් යුතුව සුන්දරත්වය සහ ශාන්ත බොයෙන් පිරුණු එම තිත්මුවන්ගේ දර්ශනයෙන් අප සියලු දෙනා වශීකෘත වන්නෙමු. උන්ට බාධාවක් නොවන ලෙසින් අපි අපගේ අභ්‍යාස මද වේලාවක නවතා එම දර්ශන නැරඹුවෙමු. එම මොහොතේ අපි මෙම ලෝකයේම අමතකෙන ආනන්දය ගැලී සිටියෙමු. මෙය අපි අපේ සටන්කාමී සහෝදර සංග පැවසුවෙමු. ෂහ! කොයි තරම් හොඳ අවස්ථාවක්ද! එකෙකුට හරි වෙඩි තිබ්බනම් මස් ටිකක් කන්න තිබුණේ යැයි ඔහු කීහ. ඔයාලට නම් ඉතින් හැම තිස්සෙම හිතේ තියෙන කෑම
යයි පවසමින් අපේ සටන්කාමී සහෝදරිය ඕල් සමග වාද කරන්නට වූහ. 1997 වසර පුරාම කෙළණොච්චි ප්‍රදේශයේ සත්‍යය හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක විය. දේශපාලන අංශයේ කාන්තාංශයට අයත් සටන්කාමීන්ද ප්‍රහාර සඳහා සූදානම් කෙරිණ. අපගේ අධ්‍යාපන කණ්ඩායමද ප්‍රහාරක බලයන්ට එක් කළ අතර සටන්කාමී 30 දෙනෙකු යුද කණ්ඩායමක නායකත්වය මාවද පැවරිණ. උත්තරීපුරම් හින්දු විදුවල ආසන්නයේදී අපේ කණ්ඩායම සඳහා ප්‍රහාරක පුහුණු වීම සිදු විය. එම පාසලේ පරිසරයේ අපගේ පාසල් වියේ බොහෝ අතීත මතකයන් යළි යළිත් අවදි කරවීමට සමත් විය. මම බොහෝ තරඟවලට සහභාගී වීම සඳහා අපේ පාසලේ සිට උරුත්තරපුරම් හින්දු විදුහල්ට ගොස් ඇත්තෙමි. එම විදුහල් ක්‍රීඩා පීඨයේ පැවැත්වූ දැල්පොන් තරඟවල සහභාගී වී ඇත්තෙමි. විශාල ශාලාවකින් යුත් එම විදුහලේ වේදිකාව විවාහ තරඟවලටද කතික තරඟවලටද සහභාගී වී තෑගි ලබා ඇත්තෙමි. 1990 වසරේ හෝ 1991 වසරේදී හෝ උසස් පෙළ පන්දි සිසුවෙක් එම පාසලේ පිටුපස වූ ක්‍රීඩා පීඨයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකට අසු වූයේය. එයින් ඔහුගේ ජීවිතය අහිමි විය. සත්‍යශීල නම් වූ ඔහු මා සමග එකම පෞද්ගලික පන්ති අධ්‍යාපන ලැබුව වෙකි. ඔහුගේ මරණය පාසල සිසුන් වූ අප තුළ එවක මහා හැඟුම් බර තත්ත්වයක් ඇති කිරීමට සමත් විය. 1997 වන විට මගේ උපන් ගම වූ පරන්තන් බියකර යුද්ධ බිමක් බවට පත්ව තිබිණ. අපේ පවුලේ අය සිටින්නේ කොහේද යන දැනගැනීම පවා මට නොහැකි විය. ස්කන්ධපුරයට එසේත් නැතිනම් ධර්මපුරයට යන්නට ඇතේ මම සිතා උන්නෙමි. මහපොළ විශ්වාස කරගෙන ගෝවිතෙන් ජීවිකා පවත්වාගෙන ගිය අපේ පවුලේ අය අවතැන් වී ගොස් කෑමක් බීමක් පවා නොමැතිව මහත් වූ දුක් අනුභව කරනු ඇත යන්න සිතීමට මහත් වේදනාවක් විය. සිසුන් නොමැති පාසල්ද ඔවුන්ගේ යෑම් ඒ උනමැති වීදිද වල් වදන වෙල් යායවල්ද මාතුර ඇති කළ අසහනකාරී මානසික තත්ත්වයකි. ජනතාව නැවතත් මෙම ස්ථානවලට පැමිණ සැනසිල්ලේ ජීවත් වීමට නම් අපි අරගල කළ යුතුම යන හැදි විශ්වාසය මාතුර විය. අරගල කළ මා උපන් බිමේ මිය යෑමේ අවස්ථා මට ලැබෙන්නේ නම් ඒ මහත්සේ භාග්‍යයක්ේ මා සිත වෙමි. පරන්තන මුලතිව මාර්ගෙහි දිවන සතපෙම් කණුව නම් ස්ථානයේ අපගේ කණ්ඩායම සඳහා වන ස්ථානයේ සකස් කර තිබිණ. එය මුවාවීමට කිසිදු ආවරණයක් නොමැති තැන බිමක් වූ හේයින් අපගේ කුඩා චරණයන් පවා හමුදාව නිරීක්ෂණය කළ හැකි විය. නිතර නිතර එල්ලවන කෙටදුර මෝටාර් ප්‍රහාර හේතුවෙන් දිනපතා සටන්කාමී වූ බොහෝ දෙනෙක් තුවාලවල ලක්වීමත් මිය යෑමත් සිදු විය. එහෙයින් දිග කාණු කපන ලෙසට අපට අනකර තිබිණ. රාත්‍රී කාලයේදී ආරක්ෂක කටයුතු වලට දහවල් කාලයේ යුද්ධ පුහුණු කටයුතු වල සහ කුඹුරුවල ආරක්ෂක ඇලවල් කැපීම් කටයුතු වලදී වශයෙන් දුෂ්කර කාර්යයන්හි නිරත වූ යමු. හමුදා යුද ටැංකි මහා තන දෙමින් සෑම විටකම අප විය ගන්නවමින් තිබිණ. වෙල් යායවල් සහ තාරණු දෙමු පාරවල් පසු කරමින් යුද්ධ ටැංකි ඉදිරියෙන් පැමිණෙද්දී ඒ වාට පසුපසින් හමුදාව ඉදිරියට පැමිණ ප්‍රහාර දියත් කරන සටන් උපක්‍රමයේ හමුදාව සජ්ජය හමුදා මෙහෙයුමේදී භාවිතා කළේය. හමුදාවේ ටැංකි වලට පහර දී ඒ වාය ගමන් නතර කිරීම සඳහා ආර්.පී.ජී. බර අවි කණ්ඩායම සටන්කාමී සහෝදරියන්ද අපගේ ප්‍රදේශයේ ස්ථානගත කර තිබුණි. රාත්‍රී අපගේ ඉදිරි ආරක්ෂක මුරකපළද පසු කරමින් කුඩා කණ්ඩායමක් ලෙස ඉදිරියට ගොස් හමුදා මුරපළ වලට ආසන්නයේ හිත් ස්ථානගත වී හමුදාවේ රාත්‍රී කාලයේ ගමන් බිමන් නිරීක්ෂණය කළ යුතු විය. අපේ ඉදිරි ආරක්ෂක මුරකපළු ඉදිරියට ගැනීමට සූදානම් වී හමුදාව විසින් කරනු ලබන ප්‍රහාර විවෘත කිරීමේ ප්‍රහාර එල්ල කරන අතරතුර එම කුඩා කණ්ඩායම වේගයෙන් දුවගෙන විත් අප සමග එක් විය යුතුය. මිහිදී යම් කිසි ප්‍රමාදයක් සිදු වුවහොත් දෙපාර්ශවයෙන් ප්‍රහාර සීමා අතර සිර වී ජීවිත අහිමි කර ගැනීමට සිදුවේ. මෙම නිරීක්ෂණය සඳහා අප කණ්ඩායම නිතර නිතර යෑම සිදුවිය. දිනක් මැදියම් රැහි මුරසමුත්තේ විදේදී පිහිටා තිබූ YMCA ගොඩනැගිල්ල ආසන්නයේ කුඩා පටුමගෙහි වටට මුවාවී අපේ කුඩා කණ්ඩායම රැඳී උන්නේය. හමුදාවේ පෙරාලයට ආලෝකයේ දහවල මෙන් විය.
हिसे ऐसे मीमीवल नहीं है कि वो अपने पोले वेतरे उन्ने मो अप आवट वो पांडुरु गस्वेल आदि आवेन वेली गोस्ती बिना एक बार हमें एल्ला वो हमुदावे काल तो आपको प्रहार है कि एम पांडुरु शब्द नगमीन देवेर नटवीये कलयुत्ते कुमाते नोतना सीटे अपि गांसूरे का से कातु कड़ागे न मदक आडवेन गिने गिने देवेन तिबु पैतकटकोस एम गिने जाला वन मदे नवी बेरी दुआंडा पटन गत्ते मो अमुद शब्द हमुदावट असुना भी है कि स्वल्प वेलावकिन बार अयुवल दड़ प्रहार एल्लविय मोटार प्रहार देखतुना एल्ल किरीमेन पसु निहानविय मासमंग पेमेन एक सामाजिकावकगे पमनक तुवाले अतक्विय अपे मुरपुले सिर सटन कामिय महात इहर नगुन गिल दल दुटुवेट तमनड तवदुरट पन बेरागने इमट हैकिवत नसितु बवकीह තවත් එක් දිනයකදී හොඳටම අඳුර වැටුණු පසු අපගේ කණ්ඩායම මදක් ඉදිරියටගෙන ස්ථානගත කළ යුතු යනුවෙන් හදිසි දැනුම් දීමක් ලදිමි. පසු දිනාලියම හමුදාව ඉදිරියට පැමිණීම සිදු විය හැකි බැවින් බලාපොරොත්තු සහගතව සූදානම්ව සිටිය යුතු යනුවෙන් දැනුම් දුන්හ. අපේ කණ්ඩායම සහ හමුදාව අතරේ පැවති ඉතාමත් සුළු දුරකි. කණාමැදිරි එළියක් තුටුවත් වහා මෙම ස්ථානයට පෙඩි පහරක් එල්ලවන තත්ත්වයක් තුල එම ඝන අඳුරේ එක එක්ව අනිකා වල්ලාගෙන ගමන් කර සඳහන් කළ සලකුණු හඳුනාගෙන අපේ කණ්ඩායම් ස්ථානගත කෙලෙමු. මගේ ස්ථාන වූයේ ඇලක්කසලයි. මුරකාවල් ස්ථාන සංවිධානය කර ගෝනි ඌරයක් එලා මද වේලක් නිදා ගැනීමට උත්සාහ කෙලෙමි. හාන්සි වූ වහාම් පිටපැත්තේ කුමක්තු දඟලන දිගහැරෙන බවක් දැනෙනට විය. සත්පත් ඇති නොවන ලෙස මම මාළඟ නිදාගෙන උන් ආරච්චිල්ලම් නො සටන් කාමී සහෝදරයව හිමිහිට ඇමතිවෙමි. මම හිමින් සැරේ නැගිටින්නම්. උඹ පුළුවන් තරම් නෙමෙල ටෝච් කෙලින් මුවා කරගෙන මගේ පිටියට තියෙන මොකද්ද කියලා බලපන්. යයි හිමිහිට නැගිටෙමි. සුදර සුදේ දිගසිමින් ගුලි වී සිරි සර්පෙක් දඟලන්නට විය. සර්පෙක් දැක්කම බලසේනාවක් උනත් වෙවුලනවා යයි කියති. ඉතින් මාගෙන කිවිවිද මගේ දෙපා පරණතයකෝ සිස කැරකෙන්නක් සේවිය. එහෙත් වහාම හිත තිරගෙන කළ යුත්තේ කුමක්ද සිතන්නට වීමි. මේ මොහොතෙන්ම සර්පයාට පහර දී මරා දෙමිය නොහැකිය. ඒ වූ බංකර අතුරට ඌ තල්ලු කර දමා එළිය ඒඹර නොහැකි අයුරින් ආරක්ෂිත ලෙස වසා ඌව නිදහස් කෙලෙමි. ඉදිරිසටන් බිමේ ක්‍රියාකාරකම් වල මහත් උනන්දුවෙන් සිටී සිටියෙමි. පසුපසට පැමිණ සිටින ලෙසත් සංවිධානය විසින් දැනුම් දුන් ලබන ඕනෑම මොහොතක ඕනෑම කාර්යයක් ඉටු කිරීම සූදානම් සිටින ලෙසත් අපේ ප්‍රහාර කටයුතු භාරව සිටි ලුතිනන් කර්නල් තනිකේයි චෙල්ලි මහට පවසා මාව පිටුපසට යවුවාය. සංවිධානයේ අනාගත අවශ්‍යතා සැලකිල්ලටගෙන දේශපාලන අංශයේ සටන්කාමී සහෝදරියන්වත් එකතු කරගත යුතු බවත් එම වගකීම බාරගෙන කටයුතු කරන ලෙසත් දේශපාලන අංශයේ භාරකර වූ තමිල් චෙල්ලොම් මට පවසීය. ඒ අනුව මූලික ඉංග්‍රීසි දැනුමක් සහිත ගෑන් ළමුන් තෝරාගෙන ඔවුන්ට අමතර ඉංග්‍රීසි පන්ති දේශපාලන පන්ති සහ පටිගණක පන්ති සංවිධානය කළෙමි. අධ්‍යාපන කණ්ඩායමේ කටයුතු සමග ඔවුන්ගේ පරිපාලන පිළිබඳ වගකීමද මා වෙත පැවරුණි. 1997-98 කාලයේදී සෑම ප්‍රදේශයකම කටයුතු කළ දේශපාලන අංශ භාරකර වූ ජනතාව අතරෙහි බොහෝ සංවිධාන සහ සංගම් ඇති කළහ. පොලිලුච්චික්කුළු යුද නැගිටීම් කණ්ඩායම නම් සංවිධානයේ මාර්ගයෙන් බොහෝ කටයුතු ජනතාව සහභාගීත්වයෙන් සිදු කෙරිණ. සංවිධානයේ රැසීම සඳහා වන නිවේදන මගින් ජනතාව එක් රැස් කිරීම වීර මරණයට පත් සටන් කාමීන්ගේ අවසාන කටයුතු සංවිධානය කිරීම යනාදී වශයෙන් ජනතා සංවිධාන ක්‍රමක්‍රමයෙන් අරගලෙහි ක්‍රියාකාරකම් සමග ඒකාබද්ධ කළේය. මේ අතර දේශපාලන අංශයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන කණ්ඩායම සංවිධානයේ බලයනි සඳහා පිරිස් රැස් කරන කටයුතුද වේගවත් ක්‍රියාත්මක කරන්නට විය. ගම් මට්ටමින් සමකාලීන දේශපාලන පිළිබඳ සම්මන්ත්‍රණ අඛණ්ඩව පැවැත්තින වීදි නාට්‍ය සහ සංගීත වැඩසටහන් මාර්ගයෙන්ද සීල දෙනා අරගල සමග එක් විය යුතුය යන අදහස ඉතාමත් හැඟීම්බරව ඉදිරියටගෙන ගියේය. තරුණ තරුණියන් එක් රැස්වෙන ස්ථානවල දැඩි ලෙසින් ප්‍රචාරක කටයුතු සිදු කළේය.
දේශපාල අංශේ කතික ලයිස්තුවේ මගේ නමත් ඇතුළත් වූ හේයින් දිනපතා රැසියම් ගණනාවකම කතා පැවැත්වීමට සිදුවිය. ඒ අතරම සටන් පෙරමුණ සටන් කාමින් සඳහාද මූලික පොඬ කඳවුරේ සටන් කාමින් සඳහාද පන්ති පැවැත්වීම සඳහා බොහෝ ස්ථානවලට යාමට සිදුවිය. භූමිතෙල් වලින් පවා ක්‍රියාත්මක වන MT 90 වර්ගයේ අතුරු පැදියක් මගේ පාවිච්චි උදෙසා ලබා දී තිබින. මුලදී යාපනය දිස්ත්‍රික්කයේද පසුව වන්‍ය භූමියේද එහි වීදිවලද ගමන් කිරීම මගේ අරගල ජීවිතයේ විශාල කාලයක් වෙයි විය. 1997 වසරෙහි මේ මාස 13 වන දින වන්‍ය මුළුමනින්ම අත්පත් කර ගැනීමේ අරමුණින් ලංකා හමුදාව ජයසිකුරු හමුදා ක්‍රියාමිතිය ආරම්භ කළේය. වැලිඔය ප්‍රදේශයේ සිට නෙඩුක් කේනි හරහාද වවුනියාවේ ඒනවේ මාර්ග ප්‍රදේශයේ සිට ඕමන්තේ හරහාද වශයෙන් පෙරමුණ දෙකකින් මෙම හමුදා ක්‍රියාමිතිය සිදු කළේය. විමුක්ති කොට සංවිධානය තම මුළු සටන් බලයම එක් රැස් කරනු නැතහොත් මරණය වෙළඳ ගනු යන සටන් පාඨය සමගින් හමුදා ක්‍රියාන්විතයට මුහුණ දුන්නේය. වසර දෙක හමාරකටත් වඩා වැඩි කාලයක් දික් ඇදුණු මෙම යුද්ධ මෙහෙයුමට කාන්තා බලසේනාවන්ද තම ප්‍රමුඛ දායකත්වය ලබා දුන්නේය. සටන් පෙරමුණේ මහත් අධ්‍යක්ෂ සහිත සටන්කාමි සහෝදරියරු මිතුව සිටි මාළතී සේනාංකේ ජයසිකුරු යුද්ධ පෙරමුණේ අසමසම දහය දෙකින් යුතුව සටන් කළෝය. වන්නේ අම්කාමම් කැලෑ ප්‍රදේශයේ පිහිටා තිබූ කාන්තා අංචයේ මූලික පුහුණු කඳවුරුවල පුහුණුව ලැබූ සටන්කාමි සහෝදරියන්ව එක්කර මේජර් සෝදියාගේ නමින් හැඳින්වෙන නව කාන්තා බලසේනාව නායකතුමා විසින් ඇති කරන ලදී. යාපනයේ කරවෙට්ටි ප්‍රදේශයේ උපන් සෝදියා තමිල්නාඩුවෙහි ආයුධ පුහුණුව ලැබූ සටන්කාමිනියකි. ඇය අරගල බිමෙහිද පරිපාලන කටයුතු වලද මහා දක්ෂතාවයක් ප්‍රකට කළ සටන්කාමි සහෝදරියක් වූවාය. ආරම්භයේදී වෛද්‍යංශයේද කටයුතු කළ ඇය පසුව කාන්තා සේනාංකයේ ප්‍රථම විශේෂ සේනා නායිකාව ලෙස නායකතුමා විසින් පත් කරන ලදී. ඇය අසනීප වී 1990 පළමු මස 11 වන දින වැලිඔය කැලෑ ප්‍රදේශයේදී මරණයට පත් වූවාය. ඇගේ සිරුර යාපනයේ කිලාලි කාන්තා පුහුණු කඳවුරේදී බොහොම දානය කෙරින. පසුව එය මේජර් සෝදියා පුහුණු පාසල යනුවෙන් නම් කළේය. මමද 1992 වසරේදී එම පාසලෙහි 21 වැනි කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ආයුධ පුහුණුව ලැබුවෙමි. මෙම පුහුණු පාසල 1987 විමුක්තකොඩ සංවිධානය විසින් කාන්තාවන් සඳහා උතුරේ ආරම්භ කරන ලද ප්‍රථම ආයුධ පුහුණු කඳවුරයි. සෝදියා බල ඇණියේ විශේෂ සේනා නායිකාව ලෙස දුර්ගා පත් කෙරුණේ. ඇයද ආරම්භයේදී වෛද්‍ය අංශයේ කටයුතු කළ අතර පසුව ප්‍රහාරක නායිකාවක් ලෙස උසස් වීම් ලැබුවාය. මේජර් සෝදියා බල ඇණිය කැලෑ සටන් බල ඇණියක් ජංගල් කමාන්ඩ්ස් වශයෙන් කටයුතු කිරීමට විශේෂයෙන් නිර්මාණය කළ නායකතුමාගේ බාහිර ආරක්ෂක කවිය තුළද මෙම සේනාංකයට අයත් සටන් කාමියෝ බොහෝ දෙනෙක් කටයුතු කළහ. ජයසිකුරු හමුදා මෙහෙම පරාජය කිරීම යුද්ධයේදී නැගෙනහිර පළාතට අයත් සටන් කාමීන්ගේ දායකත්වය මහා විශාලය. ජයන්තන් සහ අන්බරයි බලසේනාක නැගෙනහිර පළාතේ සිට කැලෑ මාර්ගයෙන් සැතපුම් සිය ගණනක් පාගමුවෙන් පැමිණ හමුදා මෙහෙයුම්වලට සහභාගි වූහ. මුල්ලියවලේ පුතන් වයල් ප්‍රදේශයේ පිහිටි අන්බරස සේනාංකයේ කඳවුරට මම දේශපාලන පන්ති පැවැත්වීම සඳහා බොහෝ වාර ගණනක් ගොස් ඇත්තෙමි. මුල්ලියවලේ රංගන් කඳවුරේදී නිතර නිතර කලා වැඩසටහන් පැවැත්වේ. ගී ගයන මාළුවන් සිටින නැගෙනහිර පළාතේ සටන්කාමි සහෝදර සහෝදරියෝ විශ්මිත කලා කුසලතාවයන්ගේ යුත් පිරිසක් වූහ. ඔවුන්ටම අනන්‍ය වූ ශෛලියකින් යුතුව දෙමළ භාෂා උදාහරණ අවුරුද සුන්දරය. මගේ සිත්ගත් බොහෝ මිතුරියෝ එම කඳවුරේ සිටියහ. වන්නි සටන් බිමෙහි නැගෙනහිර පළාතට අයත් සටන් කාමින්ගේ දුෂ්කර ක්‍රියාකාරීත්වයත් කැපවීමත් නොමැති වෙන්නට විමුක්ති කොටි සංවිධානයේට මහත් ජයග්‍රහණයක් ලැබීමට කිසිම අවස්ථාවක් නොමැත යන්න මට ස්ථීරවම පැවසිය හැකිය.
ජයසිකුරු හමුදා මෙහෙම පැවති කාලය සටන් කාමෙන් විසින් හඳුන්වනු ලැබුවේ කැලෑ සමය ලෙසින්ය. හාල් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක්ද ජලය අධික ප්‍රමාණයක්ද ලුමුද එක් කොට සෑදූ කැඳ පොලිතින් බෑග් වලට දමා සටන් පෙරමුණට දිනපතා උදෑසන ආහාරය ලෙසගෙන එන්නේය. දහවලට බත් සහ හරක් මස් හොද්දක් හෝ බටු හොද්දක්ද රාත්‍රියට පිට්ටු සහ තක්කාලි හොද්දක්ද වශයෙන් වූ ආහාර දැඩි වෙහෙස මහන්සියෙන් සටන් පෙරමුණේ කටයුතු කළ සටන් කාඹෙන්ගේ කුසපිර වූවත් පෝෂණයක් ලබා දුන්නේ නැත. මොහොතෙන් මොහොත ගිගුම් දෙන සටන් පෙරමුණ සටන් කාමියෝ අධික ලෙසින් මරණයට පත්වෙමින්ද බරපතල තුවා ලැබෙමින්ද උන්හ. මේ අතර තුවාල ලැබෝ සටන් කාමින් ඔවුන්ගේ තුවාල මුල් මුලින්ම සෝපීමට පෙර නැවතත් සටන් පෙරමුණට යවුවේය. දහවන වතාවටත් තුවාල ලැබූ එක් සටන් කාමියෙක් 11 වන වතාවටත් නැවත සටන් පෙරමුණට යැවීමෙන් ඔහුට සටන් කිරීමට සිදුවිය. එමෙන්ම අධික රුධිර ගලනයට ලක් වූ අයට පෝෂණය නොලැබීම හේතුවෙන් තුවාල සෝපීම පමාවන බවත් වෛද්‍යරුන් දුක් වූහ. මා දන්නා තරමින් සටන් කාමී හෝ දෙදෙනෙක් රක්තහීනතාවය හේතුවෙන් මිය ගියහ. වැරහැලි ඇඳුම් ඇඳගෙන සටන් කාමී සහෝදරියෝ සටන් පෙරමුණේ සටන් කළහ. පුහුණු කඳවුරේ මගේ මිතුරියක් වූ ආන්දිරා නම් සටන් කාමී සහෝදරිය මම සටන් පෙරමුණට ගිය අවස්ථාවක තම ඇඳුම්වල අයහපත් තත්ත්වය පිළිබඳ පෙන්වා දුන්නාය. ඇයගේ දිගු කලිසමේ පස්සා පැත්ත දිරා ගොස් තිබිණ. උඹ ඊළඟ වතාව වෙනකොට කොහොමර මට ඇඳුම් කට්ටලයක් ගෙනේ යයි ඇය අයිතිවාසිකමක් සහිත ඉල්ලීමක් ඉදිරිපත් කළාය. දේශපාලන කටයුතුවලදී සිටි අයගේද තත්ත්වය එහෙම විය. පිටුපස පැත්තෙන් සායම්ගේ කමසේ ගලවා ඇතුල් පැත්ත පිටපැත්තසේ මාරු කර මසා අඳින ලද වේදිකාවවල කතා පැවැත්වූ යෙමි. මම ආන්දිරාට් එය රැගෙන ගොස් දීමට පෙර ඇයගේ වීර මරණය පිළිබඳ දැනීම කොටිහඬ ගුවන් විදුලි නිවේදනය කළේය. මෙවැනි දුෂ්කරතාවන් තුළ පවා ජයසිකුරු හමුදා මෙහෙයුම පරාජය කිරීම සඳහා වන සටනේදී සටන් කාමීන් තුළ ඒ හැඟීම් බර සටනක් බවට පත් විය. මා සමග අධ්‍යාපනය අංශයේ කටයුතු කරමින් සිටි සමහර සටන් කාමී සහෝදරියෝද මෙම සටනට එක් වූහ. ඔවුන් අතරේ නිත්‍යා නම් වූ සහෝදරිය අවසන් වතාවට මාවතේවා ඇති ලිපියේ මේ පුලියම් කුලම් සියඹලා වැව යන අරුත් ඇති ස්ථානයක නමකි. නුව පුරච්චි කුලම් විප්ලවීය වැව යැයි සඳහන් කර තිබුණේ. මම නිතර නිතර ජයසිකුරු සටන් පෙරමුණට ගොස් සටන් කාමී සහෝදරියන් සමග නතර වී උන්නෙමි. වසර ගණනාවක් තිස්සේ ඝන කැලෑ මැද කඳවුරු බැඳගෙන සටන් කරමින් සිටින ඔවුහු බාහිර ලෝකයේ සිදුවන දේවල් ගැන දැන ගැනීමට මහත් උනන්දුවෙන් කටයුතු කරති. බොහෝ සටන් කාමීහු තම පවුල සිටින්නේ කොහෙද යන්න හෝ කරන්නේ කුමක්ද යන්න හෝ නොදැන සිටියහ. අපිට පෙනෙන්නේ අපි බලන්නේ මේ කැලෑ ගස් කොළන් විතරයි. ඒ හින්ද මිනිසුන්ගේ තත්ත්වය කොහොමද කියලා අපිට කියවපන්. මේ කැලේ සිත්වෙන යුද්ධදී අපි මැරිලා ගියොත් අපේ ඇටකටුවක්වත් අම්මලා තාත්තලාට ලැබිලා දන්නේ නැහැ. අවුව වැස්ස පින්න හැම කාලයක්ම ගෙවෙන්නේ මේ කැලෑවෙනි. මේ අයුරින් බොහෝ කතා දුක් කැනවිලි අසන්නට ලැබේ. වසර ගණනාවක් දික්ගැසෙන යුද්ධයේදී ඉම කැලෑවටම වී වාසය කළ ඔවුන් කැලෑගස්තුල තමන් ප්‍රිය කරන අයගේ නම් ලියා ඇස්සල පූදින සෙනෙහස නිහඬ ආදරයක් ලෙසින් තම හදවත් තුළම නිදන් කරගෙන සිටියදී වන්නේය කැලෑගස්වල මුල් වලට ඇතුළු වී ජීවිතය අවසන් වූ අයගේ කතා සහ සිහින මගේ මතක ගබඩාවේ පතුලේ තැන්පත්ව ඇත. මෙකී කාල වකවානුවතුරදී දෙමළ ජනතාවගේ තත්ත්වය අපටත් වඩා දරුණුව තිබින. සාමාන්‍ය ඖෂධ හෝ ඉන්ධන හෝ අත්‍යවශ්‍ය දේවල් සපුරා ගත නොහැකිව ආණ්ඩුව පනවා තිබූ භාණ්ඩ තහනම හේතුවක් විය. එමෙන්ම යුද්ධය හේතුවෙන් ඇති වූ අඛණ්ඩ අවතැන් වීමද මරණ බයද ඕනු වේදනාවට පත් කිරීමට හේතු විය. ගෝතන ඇතුළු කිසිම රැකියාවක් කිරීමට නොහැකි තත්ත්වයක් තුළ ආහාර සලාග පත්‍රයෙන් ලබන සීමිත භාණ්ඩ කීපයේද රාජ්‍ය නුවණ සංවිධාන දෙක තුනක් විසින් ලබා දෙන ලද භාණ්ඩ කීපයක්ද ජීවනාධාරය කරගෙන ඔහු පණ කෙන්ද රැකගත්හ. ලතුරු සහ මාතෘ මන්ද පෝෂණය ශිෂ්‍යයන් පාසල් අතහැර යාම වෛද්‍ය පාසුකම් නොමැති වීම යනාදී දෛනික ජීවන අරගලයෙන් ඔවුන් මහත් පීඩාවට පත් වූය.
විසිවන සියවසෙහි ලෝකයේ නවීනත්වයෙන් මුදුන කරා යමින් පවතිද්දී කොටි පාලනයේ සහිත ප්‍රදේශවල වාසය කළ ජනයා බරකරත්තිකයට පසු ගමන් යමින් උන්නේය. එහෙත් අපි කෙසේ හෝ අපගේ මෞර්ය මුදාගත හොත් විදේශ රටවල වාසය කරන අපේ බුද්ධිමත් ජනයා මෙහි පැමිණ අපේ දේශයත් සිංගප්පූරුවක් බවට පත් කරනු ඇත යන සිහිනය අප තුළ ගැඹුරු නිදන්ගතව තිබින. එම සිහිනය අපේ ජනතාව විසින් දුක් වේදනාවන් සමනය කර අපේ හිත හදා ගැනීම රුකුලක් විය. දේශපාලන අංශයේ විසින් ජනතාව අතරේ බොහෝ වැඩසටහන් දියත් කරන ලදී. දේශපාලන අංශයේ කොටසක් ලෙසින් ක්‍රියාත්මක වූ දෙමළ පුනරුත්ථාපන සංගමයේ නම පෙරටු කරගෙන ලදරු මව පෝෂණ මධ්‍යස්ථානයත් ශිෂ්‍ය නිවාසත් පෙර පාසල් දිවාසරුක මධ්‍යස්ථානත් පිහිටුවීය. මේවාට අමතරව තනු ජනතාව වෙනුවෙන් ජනාවාස ඇති කළේය. වන්නේ ක්‍රියාත්මක වන අනිකුත් රාජ්‍ය නෝන සංවිධාන වලට ආදර්ශයක් වන ලෙසින් දෙමළ පුනරුත්ථාපන සංගමේ ක්‍රියාත්මක විය යුතුය යන්න දේශපාලන අංශය දැඩි ස්ථාවරය විය. මේට අමතරව කාන්තා සංවිධානය, ශිෂ්‍ය සංවිධානය, ආර්ථික ප්‍රවර්ධන ආයතන යන විවිධ අංශ ජනතාව අතරේ වැඩසටහන් ක්‍රියාත්මක කළත් අවශ්‍ය ප්‍රමාණයට මූල්‍ය පහසුකම් නොලැබීම නිසා කිසිම කාර්යයක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. එහෙයින් සංවිධානයේ පිරිස් බලය එක්කර ගැනීමට කටයුතු කිරීම පමණක් දේශපාලන අංශයේ ප්‍රධාන වැඩසටහන ලෙස ක්‍රියාත්මක විය. ජනතාව අතරෙහි ක්‍රියාත්මක වූ ජෝර් එරුචික්කුළු යුද නැගිටීම් කණ්ඩායම නම් සංවිධාන ව්‍යුහය මාර්ගයෙන් ජනතාවට සොයං ආරක්ෂක පුහුණු කිරීම සිදු කිරීම ආරම්භ කළේය. ග්‍රාමීය ජනතාව වෙළෙන්දෝ කාන්තාවෝ ශිෂ්‍යයෝ යනාදී වශයෙන් සියලු දෙනාටම පුහුණුව ලබා දීමේ සැලැස්ම මේ අනුව ක්‍රියාත්මක විය. මේ අනුව ආයුධ පුහුණුව ලැබූ ජනතාවගෙන් එල්ලෙප්පිටේ සීමා බලකාය පිහිටුවීමද සිදුවිය. වන්නිය පළමු වතාවට තුනේපඩි සහායක බලකාය යනුවෙන් මහජන හමුදා ව්‍යෝහය සකස් කරන ලද්දේ ලුතිනන් කර්නල් අන්බු විසින්ය. ඔහු 1990-1993 කාලවකවානුව වැලි ඔය කැලෑ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ බල සේනාවේ විශේෂ සේනාධිපති වශයෙන් කටයුතු කළේය. ඔහු සටන්කාමී අතරින් මුල්ලිවලේ, කුමුලමුණේ, අලම්බිල්, කොක්කුලායි, කොක්කුන්, තොඩුවායි, නායරු ප්‍රදේශයෙහිත් ජනතාව අතරේ මහත් ජනාදරයක් සහ ගෞරවයක් හිමි කරගෙන සිටියේය. වැලිඔය මහ කැලෑවේ අභ්‍යන්තරයේ වූ පාරවල් පිළිබඳ හසල දැනුමක් ඔහු සතු විය. ඔහු ජනතාවගෙන් තෝරාගත් කීප දෙනෙකුට ආයුධ පුහුණුව ලබා දුන්නේය. වැලිඔය කැලෑ ප්‍රදේශයේ ප්‍රහාරවලදී දු සටන්කාමීන්ට සහ සහායක බලකායට මඟ පෙන්වන්නන් ලෙස එසේ ආයුධ පුහුණුව ලැබුවාවුන්ගේ සේවය ලබා ගත්තේය. සමහර අවස්ථාවල ඕන මුරකාවල් කටයුතු වලදී දෙවියේය. මෙසේ කටයුතු කළ ජනයාගෙන් සමහරු ප්‍රහාරවලදී මිය ගියහ. ඔවුන් වෙනුවෙන් සටන් පෙරමුණේ දීපු සටන් කාමීන්ට හිමි ගෞරවයම ලබා දුන් අතර ඔවුන්ගේ පවුල්වලට මූල්‍යාධාර සුළු පමණින් හෝ ලබා දෙන මෙන් නායකතුමාට බල කරන්නට වූයේය. සංවිධානයෙහි ඉතිහාසය තුළ කිසිම බලහත්කාරයකින් තොරව පළමු වතාවට ජනතාවගේ කැමැත්තෙන් සහ දායකත්වයෙන් මහජන බලකායක් ගොඩනැගූ වීර සෙන්පති ලුතිනන් කර්නල් අන්වෝ 1993 වසරේදී පුනගලේ සටනේදී දිව පිදුවේය. සිංහල දෙමළ මායිම් ගම්මානවල වාසය කළ දෙමළ ජනයාගේ ජීවිත ආරක්ෂා කිරීමේදී පුළුල් ලෙසින් කටයුතු කළ අතර හමුදාවේ සහයෙන් සිදු කරන සිංහල ජනපදකරණය නතර කිරීමෙහි ඔහු සිදු කළ කාර්යභාරය දෙමළ ජනතාවගේ ඉතිහාසයේ සදා නොමියනු ඇත. ජයසිකුරු හමුදා මෙහෙයුම සිදු කරන කාලයේදී වන්නියේ නැවතත් එවැනි ජනතා හමුදා ව්‍යුහයක් ඇති කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක විය. එය එල්ලෙප්පදේ සීමා බලකාය නමින් දේශපාලන අංශයේ තනි පරිපාලන ඒකක ලෙස ක්‍රියාත්මක විය. එම බලකාය සඳහා වන පුහුණු කඳවුරු ඇති කළේය. මෙහි ආරම්භක වැඩසටහන පොදුකොට ඉරිප්පු මාලතී ක්‍රීඩාංගණයේදී කොටි දජී ඔසවා සිදු කළේය. මමද එම වැඩසටහනට සහභාගී වූවෙමි.
මට මගේ දැස් අදහගත නොහැකි තරමට දහස් කරන ජනයා පෙළ ගැසී උන්නේය. එවක ජයසිකරු සටන් පෙරමුණේ ප්‍රධාන සේනාධිනායකයා ලෙස කටයුතු කළ කරුණා අම්මාන් විසින් කොටි දජයේ ඔසවා එම උත්සවය ආරම්භ කරන ලදී. දේශපාල අංශෙහි වැඩසලස්ම අනුව විප්ලවවාදී මාඕගේ රතු හමුදා වන ජනතා හමුදාවේ නායක ප්‍රභාකරන්ගේ හමුදා ප්‍රහාර සඳහා පාර්ශවීය ආධාරක බලකායක් වී කිරීම එහි අරමුණ විය. ජනතාවගේ දෛනික ජීවිතය සඳහා වන සියලු මාර්ග අවහිර කිරීමට ලක්ව තිබෙන යුද්ධමය වාතාවරණය තුළ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කොටින්ගේ වසට අවනතව කටයුතු කිරීම හැර ජනතාවට විකල්පයක් නොවීය. එම කාල වකවානුවේදී මමද ප්‍රචාරක කටයුතු වල යෙදෙන සටන්කාමී සමාජිකාවක් ලෙසින් මෙම වැඩසටහන වලට මහත් උනන්දෙන් සහභාගී වෙමින් සිටියෙමි. ජනතාවගේ නිතාමත් සුළු කොටසක් පමණක් සැබෑ කැමැත්තකින් යුතුව පුහුණුව ලබා සීමා බලකායට එක්ව සටන් පෙරමුණට යෑමට සූදානමින් උන්නේය. ජනතාවගෙන් බහුතරය නොමලකිය හැකි නිසාම කැමැත්තෙන් කටයුතු කරන බවක් හඟවා කටයුතු කළෝය. තවත් සමහර ඍජුවම විවේචනය කර ගැටුම් ඇති කරගත් අතර බැනවැදුනහ. එහෙත් ඉතාමත් දැඩි ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ හේයින් සියලු දෙනාම පුහුණු ලැබිය යුතු අනිවාර්ය තත්ත්වයක් ඇති කළේය. සංවිධානයේ පිරිස් බල හිංගික මූණ දිය සිටින තත්ත්වයක් තුළ කොටි සංවිධානය විසින් අත්පත් කර ගන්නා ලද ප්‍රදේශවල සීමා බලකාය රඳවා තැබීමෙන් එම ප්‍රදේශ අහිමි වීමට ඉඩ නොදී ආරක්ෂා කරගත හැකි බවත් එමගින් ලංකාවේ ආණ්ඩුව තුළත් හමුදාව තුළත් මානසික අර්බුදයක් ඇති කළ හැකි යන්නත් සංවිධාන නායකත්වයේ බලාපොරොත්තු විය. ඒ සියල්ලටත් වඩා විමුක්ති කොටින්ගේ බල අරගල යනු මහජන අරගලයක් යන්න ජාත්‍යන්තරයට පෙන්වා දීම මෙම වැඩසටහනේ අරමුණ විය. ජනයා සියලු දෙනාම පුහුණු පිටියට පැමිණිය යුතුමය. වයෝවෘද්ධයෝ හදවත් රෝගීහු ආබාධිතයෝ ගර්භණී මව්වරු කිරදෙන මව්වරු සහ වෙනත් බරපතල වෛද්‍ය හේතු සහිත අයට පමණක් මෙම පුහුණුවට සහභාගී නොවී සිටියේ හැකි විය. අනික සියලු දෙනාම අදාළ පුහුණුව ලබා ඒ සහතික කරන හැඳුනුම්පත ලබාගත යුතුය. එම හැඳුනුම්පත නොමැති අයෙකුට ග්‍රාම සේවකගෙන් කිසිම ආධාරයක් ලබා ගැනීම කළ නොහැකි වන ලෙසට බාධා පමුණුවා තිබිණ. එහෙයින් කළ හැකි දෙයක් නැති නිසාම ජනතාව පුහුණුවට සහභාගි වූහ. මගේ මව පවා උදළු මිටක්ද සහිතව සවස් කල පිට්ටනියට ගොස් පුහුණුව ලබා පැමිණියාය. අම්මාගේ දනහිස්වල ඉදුමුමක් සහ වේදනාවක් තිබුණු හෙයින් පිට්ටනිය වටා ගමන් කරන මෙන් තම පුහුණුකරු පැවසූ බව අම්මා කීවාය. වන්නිය සටන් පෙරමුණ කීපයකම එවිට යුද්ධේ ඇවිලිමින් පැවතුනේය. යුද්ධය හේතුවෙන් වන්නිය මහත් භූමි ප්‍රදේශ සංකෝචනය වී තිබිණ. ජනතාවගේ යුද්ධේ කුරිරු ග්‍රහණයට හසුව මිරිකී වුණෝය. ඔවුහු ඒ නවයේ මාර්ගයට බටහිර පැත්තෙන් මල්ලාවිය ප්‍රධාන ස්ථානය බවට පත් කරගෙන තුනුක්කායි, යෝගපුරම්, වෙල්ලාලකුලම්, වන්නේරිකුලම් යන ප්‍රදේශවලත් ඒ නවයේ මාර්ගයට නැගෙනහිරින් පුදුකුඩු ඉරුපු ප්‍රදේශයේ ප්‍රධාන ස්ථානය බවට පත් කරගෙන වට්ටකච්චි විසවමඩු, පුලියම් පොක්කිනේ, පිරමන්දනාරු, උඩේයාර් කට්ටු, තේනවිල්, පෙරාරු, කවුසිලටේමඩු, කේප්පපිලව්, කුමුලමුණේ, අලම්පිල් යන ප්‍රදේශවලටත් ඉතා ළඟ කුඩා පැල්පත්තල සහ ටෙන්ට් ඇතුලේ වාසස්ථාන සාදාගෙන ජීවත් වූහ. කොටි අංශයේ බුද්ධි අංශයේ පවත්වාගෙනගේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන කීපයක් හැර ජනතාවට බාහිර ලෝකයේ සමග සම්බන්ධ වීමට වෙනත් කිසිම මාර්ගයක් වූයේ නැත. තරුණ වියේ පසුවන්නන්ට වන්නේන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයේ හිමිව සිටි අය සඳහාත් විවාහ යෝජනා ස්ථීරව සිටි යුවතියන්ට විවාහය සඳහාත් අනෙක් අයට වෙළඳ වෛද්‍ය හේතු සඳහාත් සෑහීමකට පත්විය හැකි කරුණු සහිත ඉදිරිපත් කිරීම කර කොටි සංවිධානයේ බුද්ධි අංශයේ අවසරය ලබා ගැනීමෙන් පසුව වන්නියෙන් බැහැර වීමට හැකි විය. එහෙත් ධනය ඇති අය තම ගේදුර ඉඩකඩම සහ වෙනස් වස්තුව සංවිධානය වෙත භාරදී පවුල් පිටින් බැහැරව ගියහ.
කොටින්ගේ ගමන් ප්‍රවේශ පත්‍ර ලබා දෙන ස්ථානවල අනුගමනය කළ ක්‍රියා මාර්ග පිළිබඳ ජනතාව බලවත් විවේචන එල්ල කළහ. ජනතාව අතරෙහි ක්‍රියාත්මක වන සටන්කාමීන් වන අපි බොහෝ අවස්ථාවලදී කෝපයෙන් යුතුව අපගෙන් අසන ප්‍රශ්නවල නිරුත්තරව සිටීමට සිදු වූ දුෂ්කරත්වයට පත් වූ යමු. එයට හේතුව වූයේ ඔවුන් දැන සිටි සංවිධානයේ පරිපාලන ක්‍රියා මාර්ගවල දුර්වලතා සංවිධානයේ සමාජිකයන් වූ අප නොදැන සිටීමයි. මහජනතාවගේ ප්‍රශ්න සහ සැකසංකා වගකීම බහර අය වෙත දන්මා ඒ පිළිබඳ පැහැදිලි කිරීම කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ සංවිධානයේ රහසිගත කටයුතු සඳහා තෝරාගත් කීප දෙනෙකු බුද්ධි අංශයේ විසින් කොළඹට යවන බව අපවද දැනුම් ලැබ තිබින. එහි යම් සත්‍යයක්ද විය. එහෙත් එවැනි වැඩ පිළිවෙල අවස්ථාවක් කරගෙන යමක් කමක් ඇති බොහෝ දෙනෙකුද වන්නෙන් පිටව ගියහ. පරිපාලනයේ මෙවැනි වැරදි අපිට වඩා ජනතාව දෙන උන්නෝය. ඒ නිසා සංවිධානයේ පරිපාලන ව්‍යුහයන් පිළිබඳව ජනතාව තුළ කෝපයක් සහ නුරුස්නම් බවක් ඇති විය. රටේ විමුක්ති වෙනුවෙන් තව ටික කාලයකට මේ දුෂ්කරතා දරාගෙන ඉන්න අපි ඉක්මනින්ම රටක් දිනා ගන්නවා. අපේ නායකතුමා හැකි ඉක්මනින් ඔබලගේ දුෂ්කරතාවන්ට සහන සලස්වයි. යනුවෙන් ජනතාවගේ සිත් වේදනාවන් වලට අපි තාවකාලික ඔසුගල්වා අතගා සැනසෙමු. එහෙත් සංවිධානයේ සමහර ක්‍රියාමාර්ග සහ තීරණ සටන්කාමී වූ අපට ප්‍රහේලිකා සහ මනස අවුල් කරන ඒවා විය. අවතැන් වීම කීපයකටද මහත් වූ විනාශ වීම වලටද මුහුණ දී එදා වන්නේ ජීවත් වූ සාමාන්‍ය දුගී ජනයා සීමා බලකායට අයත් වූවන් ලෙසද සටන්කාමී ලෙසද සටන් පෙරමුණු වල ජීවිතක්ෂයට පත් වූය. නමුත් ජනතාව කෙරෙහි හිතේශවන්ත නායකයා වූ ප්‍රභාකරන් එම ජනතාවට යහපත් අනාගතයක් උදාකර දෙනු ඇතැයි යනුවෙන් වූ අපගේ දැඩි විශ්වාසය සටන්කාමීන් වූ අපි බිඳක්වත් අඩු කර නොගත්තෙමු. කිසිදා අමතක නොවන අත්දැකීමකට මම දිනක් මල්ලාවි ප්‍රදේශයේදී මුහුණ දුන්නෙමි. පිරිස් බඳවා ගැනීමේ සටන්කාමීන්ගේ අදහස් වලට වශී වී සංවිධානයට එක් වූ උසස් පෙළ අධ්‍යාපන ලැබමින් සිටි ශිෂ්‍යාවක් පුහුණු සඳහා යොමු කර තිබුණාය. දිනක් ඇයගේ පියා අපේ කඳුරට පැමිණියේය. ඔහු වෙනත් මව්පියන් මෙන් සටන්කාමීන්ට බැනවදීමක් හෝ තම දියණී ඉල්ල අඬවැල්පීමක් හෝ කළේ නැත. දෙපා අක්‍රීය ඔහු පැමිණ සිටියේ රෝද පුටුවක උපකාරයෙනි. ව්‍යාපාර වෙනුවෙන් ඔහු සමග කතා කළ යුතු වන්නේ මාය. නංගියේ මං අන්ත දුප්පත් හිඟන්නේ. හම්බ වෙන කුලියක් මලියක් කරලා ලැබෙන තුට්ටු දෙක එකතු කරලා තමයි මගේ කෙල්ලට ඉගැන්නුවේ. දුවාරගලයට එකතු වුණ එක ගැන මගේ දුකක් නැහැ. ගමේ රටේ සිද්ධ වෙන දේ ඒකනේ. ඒ උනතුවේ හෙට පිටරටවල ඉඳන් දොස්තරලා ඉංජිනේරලා වෙලා ඉගෙන ගන්න අය මෙහෙට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි අපේ පවුලයි ඒ අය ඉස්සරහා ඉගෙන ගත්තේ නැති හිඟන්න හැටේන ඉන්න වෙන්නේ. ඒ ගැන හිතනකොට තමයි මට දුක යයි පැවසුවේය. පියාට මම කොයිතරම් සැනසිලි බස් පැවසුවත් මගේ සිත තුළ ඔහුගේ ප්‍රශ්න පිළිතුරු නොමැති ප්‍රශ්න ලෙසින් තැන්පත් ඇත. ඊට පසුව එම පියා හෝ එම දියණිය හෝ කිසිම දිනක මුණ ගැසුනේ නැත. එහෙත් කඳුළු සමගින් පිට වූ එම වදන්වල සිරව තිබූ සත්‍ය මගේ හදවත පාරන්නට විය. කොල්ලල් පුලියන් කුලි මෙහි වූ අපේ කඳවුර පුදුකුඩු ඉරිප්පු වෙතගෙන ගියේය. සංවිධානයේ සීල ව්‍යුහයන් පුදුකුඩු ඉරිප්පු කේන්ද්ර කරගෙන ස්ථාපිත කළේය. ලංකා හමුදාව කිසිසේත්ම පුදුකුඩු ඉරිප්පුවට ළඟ නොවේ යන අහේතුක විශ්වාසය ප්‍රභාකර නායකතුමා ඇතුළු සීලු සටන්කාමීන් තුළ විය. සංවිධානයේ අධි ආරක්ෂක කලාපය ලෙසින් පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේ සංවිධානය විසින් දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ආරක්ෂා කරන ලද්දේය. 1998 වසරෙහි අවසන් භාගයේ සුදන්දිර පාරවේහල් නිදහස් කුරුල්ලු පුවත්පත ප්‍රකාශය කිරීමේ වගකීම නායකතුමා විසින් මා වෙත පවරන ලදී. මේට පෙර අවස්ථා කීපයකදීම සංවිධානයේ නායකතුමාව හමුවීමේ අවස්ථාව ලැබී තිබුණත්
මහවිත පවරණද වගකීම් හේතුවෙන් නායකතුමා මා සමග කෙලින්ම කතා කළ අවස්ථාව වූයේ සුදන් දිර පරවිහල් පුවත්පත වෙනුවෙන් ලැබුණු අවස්ථාවයි. පුවත්පතේ බොහෝ වෙනස්කම් සිදු කළ යුතුය යන අදහස ඔහු ඉදිරිපත් කළේය. කාන්තාවන්ගේ ප්‍රශ්න කාන්තාවන් තමයි හෙළි කරන්න ඕනේ. කාන්තාවන්ට වඩා පිරිමි තමයි කාන්තා විමුක්තිය ගැන කතා කරන්නේ. මම පවා ඔයාට වැඩි හොඳට කාන්තාවාදය ගැන කතා කරන්න දන්නවා. නමුත් ඔයාලගේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම තේරුම් කරගැනීමේ හැකියාවක් මට නැහැ. කාන්තාවන්ගේ සියලු ප්‍රශ්න හරියට තේරුම් ගැනීමේ හැකියාව කිසිම පිරිමියෙකුට නැහැ. කාන්තාවන්ගේ ප්‍රශ්න කාන්තාව තමයි කතා කරන්න ඕනේ, ලියන්න ඕනේ. එතකොට තමයි ඒක සත්‍යයක් වෙන්නේ. ඒසා සුදන් දිර පරවිහල් පුවත්පතට කාන්තාව වැඩිපුර ලියන්න ඕනේ. ලිවීමේ හැකියාව තියෙන සටන්කාමි සහෝදරයන් හඳුනාගෙන ඒ අයට ලේඛන පුහුණු වීම සාකච්ඡා සම්මන්ත්‍රණයම තියන්න ඕනේ. ජයි නායකතුමා පැවසුවේය. මාලතී පදිප්පම් නම මුද්‍රණාලයේ පැවතියේද දේශපාලන අංශයේ වගකීම යටතේය. විදුදලේ පුලිකල් විමුක්ති කොටි පුවත්පත මුද්‍රණය කළේ එම මුද්‍රණාලයේය. පරිගණක ඔෆ්සෙට් ප්‍රින්ටින් යන්ත්‍ර හෝ වන්නිය නොමැති කාලයක අකුරු අමුනා සහ බ්ලොක් මාර්ගයෙන් ඡායාරූප සකස් කර පුවත්පත මුද්‍රණය කිරීම මහා දුෂ්කර කාර්යයක් විය. පුවත්පත මුද්‍රණය කරන නිවුස් ප්‍රින්ට් කඩදාසි තහනම් කර තිබූ හේයින් අවශ්‍ය කඩදාසි අප දේශපාලන අංශය මාර්ගයෙන් ලබා ගත්තෙමු. අධ්‍යාපන කණ්ඩායම සුදන්දිර පරවිහල් සහ දේශපාලන විද්‍යා අංශය යන කාන්තා කණ්ඩායම්වල පරිපාලන කටයුතු සමග ප්‍රාදේශීය ප්‍රචාරණ කටයුතුවලද මම මහත් උනන්දුවෙන් නිමග්න වීමි. නැගෙනහිර පළාතේ සටන්කාමී වූ ජයසිකුරු හමුදා මෙහෙයුමට එරෙහි ප්‍රහාර සඳහා ගන්න කරෑමදින් මහා දුෂ්කරතා විඳගෙන හමුදා සමග ගැටෙමින් මාස ගණනාවක් තිස්සේ පාගමන් ඇවිදින්නට වන්නියට ළඟා වෙමින් උන්හ. මේ අතර වන්නිය සිටද සටන්කාමී බලයනි සමහර අවශ්‍යතා සඳහා නැගෙනහිරට ගමන් කරන්නට විය. දේශපාලන අංශයේ කාන්තා සටන්කාමීන් සහ වෛද්‍ය අංශයේ සටන්කාමීන් ඇතුළත් කණ්ඩායමක් තරුණ සේනාධිපතිවරයෙක වූ කීරන්ගේ නායකත්වයෙන් මඩ කලපුවට යාමට සූදානම් විය. 1998 වසරෙහි අවසානයේ හෝ නැතහොත් 1999 වසරේ ආරම්භයේ හෝ මේ සිදු වූවා විය හැකිය. මෙම බලයනේ පිටත්ව ගොස් මාසයකට පසුව ඉතාමත් දරුණු ආරංචියක් ලැබින. එම කණ්ඩායමට අතරමැදදී කොලරා රෝගයට ඇති වී මහත් විපතකට මුහුණ දීමට සිදු වී ඇති බවත් එම බල ඇණියෙන් බහුතරය මෙම කොලරා රෝගය නිසා මරණයට ලක් ඇති බවත් ඉතිරිව සිටින පිරිස ඉතා දරුණු පීඩාවකට පත්ව සිටින බවත් ඕන්ව ආරක්ෂා කර ගැනීමේ උත්සාහයන් සිදු කරමින් පවතින බවත් එම ආරංචිය විය. මෙම ආරංචිය ලැබී දින දෙක තුනකට පමණ පසුව වහාම මුලතු වූ මුහුදු විරලට පැමිණෙන ලෙස අපට කැඳවීමක් ලැබින. මම සටන්කාමි සහෝදරියන් සමග එම ස්ථානයට ගිය අවස්ථාවේ සේනාධිපති කීරන්ගේ නායකත්වයෙන් මඩ කලපුවට ගිය බල ඇණියේ මියගිය අයගේ මල සිරුරු සහ මරුවා සමග පොර බදිමින් සිටි අයව මුහුදු කොටින් රැගෙන එමින් තිබින. මල සිරුරු ඒවන විටත් සෝදානම් කර තිබූ වාහනවලින් රැගෙන ගියේය. මා හොඳින් දන්නා සටන්කාමි සහෝදරියක් වූ සරෝජිනි කොලරා රෝගයෙන් මිය ගිය බවත් ඇයව කැලෑ මාර්ගයේම තැනක වල්ලා දැමුව බවත් මට ආරංචි විය. තවත් එක් සටන්කාමි සහෝදරියක් වූ සුදර්ශනි දැඩි ලෙස පීඩාවට පත්ව මළ සිරුරක් සිය දෑස් පියාගෙන උන්නාය. අනෙක් අයගේ තත්ත්වයේද ඒට සමානය. ඒ වනතෙක් මරණය ජීවිතයත් අතර දෝරණය වෙමින් සිටි සෙන්පති කීරන් මුලතිව් වෙරළට පැමිණ අවසන් හුස්ම හෙළුවේය. ඉතාමත් දරුණු තත්ත්වයක සිටි අයට ප්‍රතිකාර කිරීම සඳහා ස්ථානයක් සූදානම් කර තිබින. දැඩි වෛද්‍ය සත්කාරයට තේ පසු වූ ඔවුන් සම්පූර්ණයෙන්ම සුව වීමට මාසයකටත් වඩා වැඩි කාලයක් ගත විය. එහෙත් ඔවුන් ආරෝග්‍ය සම්පන්න අය බව පත්වීමට මාස ගණනාවක්ම ගත විය. ඔවුන්ට කොලරා රෝගය ඇතිවීමට හේතුව පිළිබඳව සොයන්නට පටන් ගත්තේ ඔවුන් සුව වීමට පටන් ගත් පසුවයි.
මෙම බලය ඇනිය ගමන් කරමින් සිට මාර්ගයේ දිගින් දිගටම හමුදා සමග ගැටෙන්නට විය. එයින් දින ගණනාවක්ම ආරක්ෂිත ස්ථානවල ඔවුන්ට සැඟවී සිටීමට සිදු විය. ඔවුන් රැගෙන ගිය ආහාර ද්‍රව්‍ය ඒ අතර අවසන් වී ඇත. මේට පෙර එම මාර්ගයේ ගමන් ප්‍රසටන් ගාමින් විසින් ගස් උඩ සංගවා තබා යන ලද බේලූ මීහරක් මස් උයන්නේ නැතුව කෑමට සිදු වූ බවටත් ඔවුන්ට බීමර ලැබුණේ යන මග රැඳී තිබූ ජලය බවටත් ඔහු ප්‍රකාශ කළහ. ඊට පසු තමන්ට දිගටම බඩේ යෑම සහ වමන ඇති වූ බවත් ජීවිතයේ වේදාගත් සටන් කාමියෝ තම අත්දැකීම් බෙදා ගැනීමේදී ප්‍රකාශ කළෝය. තම සාමාජිකයන් එකා දෙන්නා බැගින් මේ යමේ සිටියේදීත් ඔවුන්ගෙන් සමහරෙකු පමණක් වලලෑමට හැකි වූ බවත් සියලු දෙනාම රෝගයට ගොදුරු වී දුර්වලව සිටි බවත් ඊට පසු ඔවුන් මියගිය අයගේ සිරුරු එලෙසින්ම කැලෑවේ දමා පැමිණි බවත් ප්‍රකාශ කළහ. මෙම අත්දැකීම් සවන් වැකුණු සියලු සටන් කාමීන් එය මහත් බියකරු අත්දැකීමක් විය. එහෙට මාස ගණනකට පසුව වන්නිය ජනතාව අතර කොලරා රෝගය පැතිරෙන්නට විය. තනින් තන එක්කෙනෙකුට දෙන්නෙකුට එම රෝග ලක්ෂණ පහළ වීමට පටන් ගත් විටම වෛද්‍යවරු වහා උත්සුක වූහ. ජනතාව ඒවන විටත් දරුණු යුද්ධයකින් මෙන්ම මන්ද පෝෂණය සහ දුප්පත්කමින් පීඩා විඳිමින් සිටිද්දී කොලරාව නම් භයානක මාරාන්තික වසංගතයක් පැතිරෙන්නට පටන් ගතහොත් ඇතිවිය හැකි මහත් වූ විපද සිතා ගැනීමටවත් තරම් බැරි විය. නායකතුමාගේ උපදෙස් මත දේශපාලන අංශයත් වෛද්‍ය අංශයත් එකට එක්ව දැඩි ලෙස කටයුතු කිරීමට පටන් ගත්තේය. රෝගී පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන, රෝගියට පත්ව සිටිනා සඳහා ප්‍රතිකාර ලබා දීම එකවර ක්‍රියාත්මක කෙලිමු. කණ්ඩායම් වශයෙන් බෙදී සෑම ප්‍රදේශයකම දිවාරය නොලබා කටයුතු කෙලිමු. කොලරා රෝග ලක්ෂණ සහ එහි බලපෑම් පිළිබඳ පැහැදිලි කිරීම, ශබ්ද වාහින යන්ත්‍ර මාර්ගයෙන් ඊලම් නාදම් පුවත්පත, කොටිහඬ, ගුවන්විදුලිය ආදී මාර්ගයෙන්ද එමෙන්ම අත්පත්‍රිකා මාර්ගයෙන්ද ජනතාව වෙත සංනිවේදනය කෙලිමු. රෝග වැළැක්වීමේ අපේ වැඩසටහන වලට ජනතාව තම මුළු මනින්ම සහාය ලබා දුන්නේය. කොලරා රෝග ලක්ෂණ සහිත වූවන් ගම්වැසියෝ ඉදිරිපත් ඔවුන් සඳහා නියමිත ස්ථානවලට කැඳවාගෙන ගියහ. මැලේරියා වුණද වන්නේ ජනතාව දිගින් දිගටම පීඩාවට ලක් කරන්නක් විය. ක්ලෝරෝ ක්වීන්, ප්‍රීමා ක්වීන්, තාරා ප්‍රීම් යනුමින් ඒ සඳහා වූ බෙහෙත් පෙතිවල 980 පමණින් උක්කාරයට එයි. මාස 6කට පෙර මාහටත් මැලේරියා වැළඳී මමද මහත් ශාරීරික වේදනාවකට පත් වූෙමි. සංවිධානයේ වෛද්‍යංශයේ අකණ්ඩවම මැලේරියා මර්ධනයේ බෙහෙත් බෙදා හැරීම කළ නිසා ටික කාලයක් තුළ වන්නේ මැලේරියා රෝගී බලපෑම නැතිව ගියේය. 1998 වසරෙහි අගෝස්තු මාස 13 වන දිනේදී සුදන්දර පළවේහල් පුවත්පතට සටන් පෙරමුණේ ලිපියක් ලිවීමට අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමට මම කිල්නොත්ති ප්‍රදේශයේහි සටන් සෙනපති දීපන් හමුවීමට යමින් සිටියෙමි. සටන් පෙරමුණට ආසන්න පිහිටි තිරුවයාරු ප්‍රදේශයේ ඔහුගේ අණදෙන මධ්‍යස්ථානය පිහිටා තිබුණි. පෙරදින රාත්‍රියේ ගෝණවිල් ප්‍රදේශයේ හමුදා ගැටුමක් ඇති වූ බව දැන සිට නමුත් ඒ පිළිබඳ වැඩි විස්තරයක් මම දැන නොසිටියෙමි. එම ප්‍රදේශයේ තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයේහි සිටි මගේ මිතුරියක් මාවදුරු වහාම දුවගෙන ඇවිත් මගේ අත අල්ලා ගත්තාය. ඇය සැලකළ පුවත මගේ සිරුර පුරා පැතිර ගිය ගින්නක් මෙන් විය. තමලිනි, අපේ සන්ධ්‍යා ඊයේ රෑ කිරණොච්චි ගෝණවිල් ඇතිවෙච්ච ගැටුමේදී ඔළුව තුවාල නැති වුණානේ. දිගින් දිගටම දෙග්ගැස්වෙන් පවතින කුරුර යුද්ධයෙන් මා හෝ මගේ නැගණිය හෝ නැතිනම් දෙදෙනාම හෝ මී යනු ඇතැයි යන්න සහ සුද්දෙම දැන සිටි බව සත්‍යකි. එහෙත් මා කෙරෙහි වූ අපරිමිත ස්නේහය නිසාම මාව අනුගමනය කරවෙන ව්‍යාපාරයට බැඳුණු මගේ නැගණිය මට පෙර සටන පෙරමුණේදී මිය ගියා යන්න මගේ හදවත කීතු කීතු වලට රන්නක් මෙන් විය. මාගේ නැගණිය වන නාගේශ්වරි ග්‍රෙගරි සුබ්‍රමණියම් උපන්නේ 1975 වසරේ ජූලි මස 9 වන දිනය. ඇය ඉගෙනගත්තේ මා ඉගෙනගත් පාසලේමය.
दर्शनी अकुरुवलीन कविलियु अतर चित्र अंदीमंद कलाय एक दास नमसी अनुहत वसरे ममत अयत एकम अवस्थावे निवाडुव लबा दिन तुनक कालेकर निवसर पैमिनियमु कुडा विये सिट नित्र नित्र दबर अधिकर गान्ना मम ए दिन वलद दबर अधिकर गात्तेमुई अय मामे नितरं पोतपत समग कालेकत नोकर अम्माट उपकार विमिन गेदर दुर वेडकाटी उतकरान्नीय ඥාතියන්ගේ නිවස වලට යන්නේය මං ඉක්මනින්ම තාත්තා ළඟට යනවා උඹ අම්මා බලාගනින් ජයි ඇයි කියන්නේය මං සුපුරුදු ලෙසින් ගුටි දෙකක් කන පීසියෙක් වගේ දොඩවන්නතු හිටපන් යයි සැර කරන්නේ මේ එවක මගේ මව සහ සහෝදරයෝ විශ්වමඩු ප්‍රදේශයේ ඉලංගෝපුරම් නම් ගමෙහි අපට අයිති ඉදමක වාසය කළෝය පෞලි අය දුප්පත්කමින් දැඩි ලෙස පීඩා විඳින්න වාසය කළෝය මගේ තුන්වන අක්කා ඒවන විට විවාහ වී උන්නාය මල්ලි අධ්‍යාපනයේ අතරමඟ අතහැර දමා කඩයක වැඩ කරමින් උන්නේය අනිකුත් නැගණියෝ අධ්‍යාපන ලැබමින් උන්හ අම්මා නිවස වටා කුඩා ගෙවත්තක් තනා තිබින නැගණියගේ මරණය පවුල තුළ මහා චෝකයක් ඇති කිරීමට හේතු වී තිබින දිගෑදෙන යුද්ධයේදී මටත් කුමක් හෝ අනතුරක් සිදු විය හැකි යන්න පිළිබඳ අම්මා දැඩි ලෙස බියටපත් වූවාය නැගණියගේ අවසන් කටයුතු නිම වූ වහාම මම මගේ කඳවුරට යෑමට සූදානම් වූ යෙමි අම්මා මා වැළඳගෙන ඔය හිටියේ ඇතිදුවේ සංවිධානින් අයනලා ගෙදර වරෙන් මගේ දුවේ යයි කියමින් හඬා වැළපුණාය සංවිධානයේ මා කෙරේ විශ්වාසයේ තබා මාවත වගකීම් රාශියක් පවරා තිබිනි එමෙන්ම මාගේ ආදරණීය සටන්කාමී සහෝදර සහෝදරියෝ බොහෝ දිනක් ජීවිතක්ෂයටපත් වූහ හිස ඔසවා අම්මාගේ මෝහන දෙස බැලීමේ ධෛර්යය ඒ මොහොතේ මාදුර තිබුණේ නැත මම නිහඬවම බිමට නැඹුරු කරගත් හිසින් අම්මාගේ දෑත් ඉවත් කර හදවතේ මහත් බරක් සහිතව කඳ උරට පැමිණීමි 1997 98 වසරවලදී කිලිනොච්චිය අත්පත් කර ගැනීමට දෙවතාවකටත් වඩා වැඩි වාර ගණනක් කොටි සංවිධානයේ මහත් උත්සාහයක යෙදුණි. එම උත්සාහයන් වලදී කළු කොටි ඇතුළු සිය ගණන් සටන්කාමීව ජීවිතාශ්‍රයට පත් වූහ. 1998 වසරේ සැප්තැම්බර් මාසයේ නොනවතින රැල්ල දෙවන මෙහෙයුමෙන් කොටි සංවිධානයේ කිලිනොච්චිය අත්පත් කරගත්තේය. මෙම යුත ගැටුම දින 3ක් එක දිගට පැවතෙන පළමු දිනේදී කොටි සංවිධානයේ ප්‍රහාරක බලයන් අත්පත් කරගත් ප්‍රදේශයන් පසු දින නැවතත් හමුදා විසින් අත්පත් කර ගන්නා ලදී. එම අවස්ථාවේ නායකතුමාගේ ප්‍රධාන අනදින මධ්‍යස්ථානයේ සිටි තමිල් චෙල්ලම් මිත නායකතුමා වැදගත් වගකීමක් පවරා ඇත. එනම් සටන් වලට සම්බන්ධ වී සිටින සෙන්පතිවරුන්ගේ මානසික තත්ත්වය අවබෝධ කර ගැනීමයි. නායකතුමාගේ දැනුම් දීමට අනුව තමිල් චෙල්ලම් ගොස් ප්‍රහාරක බලයන් සේනාපතිවරුන් වන බාලරාජ් දීපන් විදුෂා යන අය සමග කතාබස් කළ මොහොතේ ඔවුන් ප්‍රහාරය සාර්ථක වනු ඇතැයි යන පිළිබඳව එතරම් විශ්වාසයකින් නොසිට බව දේශපාලන අංශයේ භාරකරු වන තමිල් චෙල්ලම් නායකතුමා වෙත පවසා ඇත. ඒ අසා මහත් කෝපයටපත් නායකතුමා මේ ප්‍රහාරය ජයග්‍රහණය කරවලා මම පෙන්වන්නම් යයි මේ සිර තදින් පහර දෙමින් පවසා ඇත. ඊට පසුව සංවිධානයේ අලුත් වර්ගයේ මෝටර් කාල් තුවක්ක ප්‍රහාර හමුදාට එරෙහිව එල්ලවන්නට වූ අතර කිලිනොච්චේ කොටි අතරපත් විය. මෙම සිද්ධිය එක්තරා රැස්වීමකදී තමිල් චෙල්ලම් අපට පැවසුවේය. මෙම මොහොතේදීම සටන්කාමී සහෝදරයන් ඇතුළුව 500කට වඩා අධික සටන්කාමීව ජීවිතක්ෂයටපත් වූහ. කිරිනොච්චියේ සිට පසුබසකේ හමුදා වැඩි දුරක් නොගොස් පරන්තන් රසායන සංස්ථාපයේ ස්ථානයේ කඳුරුලා ගත්තේය.
1999 වසරේ මැද හරියේදී දේශපාලන අංශයේ කාන්තාර ප්‍රහාරක බල ඇණිය මන්නාරම් දිස්ත්‍රික්කයේ පල්ලෙමඩු සන්නාල් ප්‍රදේශයේ රුදිනල් කර්නල් තනිකේව් චෙල්විගේ නායකත්වයෙන් ස්ථානගත විය. අනපේක්ෂිත අයුරින් එම ප්‍රදේශයේ වැටළු හමුදා මෙහෙයුම හේතුවෙන් සටන්කාමියෝ 50කටත් වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂීරපත් වූහ. එසේ මියගිය අය අතර ලුතිනල් කර්නල් තනිකේච්චලිද අයත්ය. ඇය යාපනයේ එලාලේ උපන් තැනැත්තියකි. ආරම්භයේදී ඇය සුදන් දින පාරවෙහෙල් අංශය සමග එක්ව කටයුතු කළ තැනැත්තියකි. 1999 වසරේදී වැලි උය කැලෑවේදී කාන්තා බලසේනාවේ සිව්වන පුහුණු කඳවුරට සහභාගී වී ඇය ආයුධ පුහුණුව ලැබුවාය. දේශපාලන අංශයේ කටයුතු වලදී යාපනයේ සහ වන්නියේ කාන්තා අංශයේ භාරව කටයුතු කළ ඇය පසුව යාපනයේ බලා යන බලසේනාංකයේ මෙන් දේශපාලන අංශයේ ප්‍රහාරක බල ඇණිය භාරවත් වගකීම් දරුවාය. ඇයගේ මරණයට පසුව ප්‍රහාරක බල ඇණිය වගකීම භාර තනතුරට ලුතිනල් කර්න් ධාරණීපත් කළාය. ඒ දක්වා ඇය වගකීම් දරූ දේශපාලන අංශයේ කාන්තා අංශයේ භාරව මාවද පත් කිරින. දේශපාලන අංශය යටතේ ක්‍රියාත්මක වූ කාන්තා අංශවල පරිපාලන ඒකක ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙන. ඒ සමග සමාජයේ කාන්තාවන්ගේ බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය විය. සමාජයේ කාන්තාවගේ ජීවිතයේ අධ්‍යාපනික සහ ආර්ථික අංශවල යටිපිතීමක් ඇති කර ඕනෑම ජීවිතයේ උසස් මට්ටමකට ළඟා වීමට කටයුතු කළ යුතු යන සිහිනයක් මාතුල විය. නමුත් පරිපාලන ප්‍රශ්න කළමනාකරණය කිරීම සහ සංවිධාන සඳහා පිරිස්පලය එක්රැස් කිරීම අප සිදු කළ යුතු වැදගත් කටයුතු විය. ඊට පසුව 1999 වසරේ නොවැම්බර් මාස 2 දින සංවිධානයේ සියලුම බලපත් බල ඇණි ඒකාබද්ධ කර ජයසිකුරු හමුදා මෙහෙයුමට එරෙහිව ඕයාද ආලේගල් 3 නුනවිතන රැල්ල 3 නමින් විශාල ප්‍රති ප්‍රහාරයක් කොටි සංවිධානයේ සිට ආරම්භ කරන ලදී. මුත්තේයන් කට්ටු සමලංකුලම් මුල්ලිවල්ලවයි තන්නීර උට්ටල් කට්ටපුරප්පුළුවෙයි කෝඩාලික්කල් ඉත්තිමඩු යන ප්‍රදේශ හරහා කොටි බල සේනා සටන් පෙරමුණු එක්කලේය. වෝට් සෙට් ක්‍රියාන්විතයේ මාර්ගයෙන් හමුදාව අත්පත් කර ගැනීමට නියමිතව තිබූ ඔට්ට සුට්ටාන් ප්‍රදේශයේ කඩාගෙන ඉදිරියට යාම මෙහි අරමුණ විය. එම ප්‍රදේශයේහි ලංකාවේ නාවික හමුදාව ස්ථානගත වූන්නේය. මෙම සටනේදී කොටින් මුලින් සැලසුම් කරගෙන සිටි ප්‍රදේශයට වඩා වැඩි ප්‍රදේශයක් අත්පත් කරගත හැකි විය. එයට ප්‍රධාන හේතුවක් වූයේ කොටින්ට මිලිමීටර් 122 වර්ගයේ කාලතුවක්කු ලැබීමයි. එම කාලතුවක්කු ප්‍රහාර ඉතාමත් බලවත් විය. 1999 වසරේ නොවැම්බර් මාස 2 දින ඔට්ට සුඩාන් කටාසිලතේයි මඩු ප්‍රදේශයෙන් ආරම්භ වූ කොටි ප්‍රහාර එම මාසයේ 7 දින ඕමන්තේ පනික්කා විරාවි ප්‍රදේශ දක්වා වූ භූමි ප්‍රදේශයේ කොටින් අත්පත් කරගෙන තිබින. 1997 වසරේ මැයි මාසයේ සිට 1999 නොවැම්බර් මාසය දක්වා පැවති ජයසිකුරු හමුදා මෙහෙයුම නිසා පමණක් කොටි සටන්කාමීව 1500ක්ද හමුදාවේ 3000ක්ද මියගිය බවට කොටි දැනුම් දුන්නේය. මේ අතර තමාගේ පාර්ශ්වයෙන් 1350 දෙනෙකු ජීවිතක්ෂීරපත් වූ බවත් 4000ක් තුවාල ලැබූ බවත් කොටින්ගේ පාර්ශ්වයෙන් 3514ක් මරා දැමුව බවත් 1899 දෙනෙක් තුවාල වී ඇති බවත් ලංකාවේ හමුදාව දැනුම් දුන්නේය. ඒ අනුව සමස්තයක් වශයෙන් ගත් විට ලංකාවේ දුප්පත් මව්වරුන්ගේ දරුවෝ දහස් ගණන් ඒ නවයේ මාර්ගයේහිද වන්නියේ කැලෑවෙහිද කිසිවෙකුටත් යහපතක් නොසලස්වන යුද්ධයකදී තම ජීවිත අහිමි කරගත්හ. මෙම කාල වකවානුවේදී නායකතුමා වන ප්‍රභාකරන් නව බලයන් කීපයක් ඇති කළේය. එහෙත් එම මොහොතේ වන්නියේ වාසය කළ දෙමළ ජනයාගේ දරුවෝ අවශ්‍ය පිරිස්පල සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් වූහ. ඕයාද අලේකල් මෙහෙයුමට පසුව ප්‍රහාරක බල ඇණිවලට මද විවේකයක් ලබා දුන්නේය.
මාලතී බල ඇණියට අයත් සටන් කාමි සහෝදරියන්ටත් දින තුනක් අලම්පිල් මුහුදු වෙරළේ විශේෂ නිවාඩුවක් ගත කිරීමට සූදානම් කර තිබින. විශේෂ කෑම සපයා දීමත් කලා වැඩසටහන් මුහුදු ස්නානය ආදී වශයෙන් විනෝදයෙන් ගත කිරීමට අවස්ථාව සැලසුණේ. නායකතුමා දිනපතා පැමිණ සටන් කාමි සමඟ කතා බස් කර පිටව යයි. එම දිනවල සෙන්පති ධූරය දරු විදූෂා සමඟ මම එහි උන්නෙමි. සටන් පෙරමුණේ විශේෂ දක්ෂතා දැක්වූ සටන් කාමීන්ට නායකතුමා බොහෝ තෑගි ලබා දුන්නේය. පරක්කන් සටනේදී තම RPG ආයුධයෙන් හමුදා යුද්ධ ටැංකියකට පහර දී ඒ විනාශ කළ සටන් කාමි සහෝදරියකට නායකතුමා තම දූරදර්ශක කණ්ණාඩියේ තම පුත්‍රික තෑගක් ලෙස ප්‍රදානය කළේය. ඊළඟට සිදු කරන විශාල ප්‍රහාර සඳහා වන සූදානම් වීමක් ලෙස මෙම විවේක කාලයේ සකස් වූ ඇති බව අපි කිසිවෙකු එම මොහොතේ වරණොසිටියමු. දෙදහවසරේ මාර්තු මාසේ 26 වන දින කුඩාරුප්පු ප්‍රදේශයට ගොඩවැසීමේ ප්‍රහාර සිදු කෙරුණි. අලිමංගඩ පසුකර ඉත්තාවිල් ප්‍රදේශයේහි චතුරස්රාකාර අවුරුන් ප්‍රහාරක සැලැස්මක් සේනාධිපති බාලරාජ්ගේ නායකත්වයෙන් කොටින් විසින් සකස් කරන ලදී. මෙම ප්‍රහාරයේ මාලතී බලකාය අලිමංකඩ ඉලක්ක කරගෙනද මේජ සෝදියා බලකාය චාවකච්චේරි ඉලක්ක කරගෙනද චාල්ස් ඇන්තනි බලකායද ස්ථානගත කර තිබුණි. යාපනයේ සිට ඒ නවය මාර්ගයෙන් අලිමංකඩ ඇති හමුදාවේ සැපයු මාර්ගය අභහිර කිරීම මෙහි අරමුණ විය. වඩමාරච්චි නැගෙනහිර තලයේට් වීදී අත්පත් කර ගැනීමෙන් පසුව සේනාධිපති විදූෂා මට ඉත්තාවිල් ප්‍රදේශයේ පැමිණෙන මෙන් දැනුම් දුන්නායේ. මම තවත් සටන් කාමී සහෝදරයන් කිහිප දෙනෙකු සමග කණ්ඩාවලේ කොම්බට් පාරින් අලිමංකඩ කලපුව පසු කර ගොස් ඊට පසුව තොණ්ඩමනාරු කල්ප ප්‍රදේශයේ ගමන් කරමින් උන්නෙමි. මෙවැනි කල්ප ප්‍රදේශ තරණය කිරීමට මුහුදු කොට සාමාන්‍ය බ්ලූ ස්ටාර් යාත්‍රා සහ අඩු අශ්වබල ධාරිතාවකින් යුක්ත යාත්‍රා භාවිතා කළෝය. කොණ්ඩමනාරු කලපුව පණ බේරාගෙන තරණය කිරීමට හැකිවීම සැලකුණේ මහත් භාග්‍යයක් ලෙසය. කොටින්ගේ ස්ථානයේ ඉතාමත් කුඩා අපසරියක පිහිටෙහින් හමුදාවේ කාලතුවක ප්‍රහාර විරාමයකින් තොරව එල්ල කරමින් පැවතින අප ගමන් කළ යාත්‍රාවේ බර ආයුධ සහිත කණ්ඩායමක් ගමන් කරමින් උන්නේය. ඉතාමත් තීරණ ලෙසින් එල්ල වූ කාලතුවක ප්‍රහාරයකින් එම යාත්‍රාවේ ගමන් කළ සටන් කාමීන් මගේ දෑස් ඉදිරිපිට යාත්‍රාව සමග ගිනිගෙන මුහුද බතු මහත් වික්ෂිප්ත ජනක වූ කියද වාචකයක් එදින සිදුවිය. කෙසේ හෝ පණ බේරාගෙන සෙනපති විදූෂා සිටි ස්ථානයේ ළඟා වූයේමි. తాවකාලික විදිකල බංකරේ මත ලීදන් දමා පස්කොට්ට දමා තිබින ඉහළ තරංගමාලා ධාරිතාව කියන තු දුරකථන සම්බන්ධතා උපකරණයේ ඇගේ හඬ සවන්නකුණු වහාම එම ස්ථානයේ දෙදරුම් කාමෙන් පස්කොට්ට සහ ලීදන් ගැලවී විසිරී යන්නට විය. රාසජනක ඉංග්‍රීසි චිත්‍රපටයක වේගවත් දර්ශනයක් වෙන් ඉක්තාවල් සටන් බිම කුරර යුද්ධයේ බිහිසන බිමක් විය. 2000 වසරේ අප්‍රේල් මස 22 වන දින කොටින් අලිමංකඩ අත්පත් කර ගැනීම සංවිධානයේ වසර ගණනක සිහිනයක් සැබෑවීමකි. එම ලවණ ජලයේ සහිත කල්ප ප්‍රදේශයේ ඇති වූ මහා සටනේදී අහිමිවූ ජීවිත සංඛ්‍යාව දහස් ගණනකි. අලිමංකඩ අත්පත් කර ගැනීමෙන් පසුව යාපනය සඳහා වන මාර්ගයේ විවෘත වූ බවට සංවිධානය අදහස් කළේය. ඊළඟට යාපනය අත්පත් කරගත යුතු යන අරමුණෙන් පොණගලී සංගුපිටි මාර්ගය ඔස්සේ විශාල මෙහෙයුමක් දියත් කළේය. කොටින්ගේ දිග දූර කාලතුවක් කුල ශක්තිය මෙහිදී මුළු මනින් ප්‍රයෝජනයට ගත්හ. පොණගලකේ කාලමුණේ නම් ස්ථානයේදී තෙන්මාරා ටිච්චි ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ හමුදා ස්ථාන වෙත කාලතුවක්ක ප්‍රහාර වැසි වසින්නට විය. හමුදාවද දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කළේය. කොටි සංවිධානයේ ප්‍රහාරක බලයනි විසින් තෙන්නමාරච්චියෙහි මරවන් පුලෝ වීදී අත්පත් කර ගන්නා ලදී. චාවකච්චිර ප්‍රදේශයේ තම පාලනයට ගෙන ඒමට කොටින්ට හැකි විය. දේශපාලන අංශ භාරකරු මාහඩ හදිසියෙන් සිදු කළ යුතු කාර්යයක් පැවරුවේය. එනම් වහාම සටන් කාමී සමග ගොස් එහි සිටින වැඩිහිටියන්ව බේරාගෙන වන්නියට කැඳවාගෙන ආ යුතු යන වගකීමයි. එම වගකීම ඉටු කිරීම සඳහා සටන් කාමී සහෝදරියන්වත් එක් කරගත්තෙමි.
මම සටන්කාමීන සූදානම් කර සංගපිටි මාර්ගයේ ඕන්න යවමින් සිටියෙමි. ගුවන් හමුදාවේ ප්‍රහාර ඉතාමත් තියුණු අයුරින් එල්ලෙමින් තිබින පුණගලීහි වැලිපාරේ මගේ යතුරුපැදිය දහවණේ කිරීමට නොහැකි විය. මම එක් කකුලක් නොන්ඩි කසපින් අමාරුවෙන් යතුරුපැදිය තල්ලු කරමින් සිටියෙමි. වේගයෙන් එන ට්‍රැක්ටරයක හනමට පිටුපසින් ඇසි මදක් ඉවත් වී ඒට ඉඩ දීමට උත්සාහ කළ අවස්ථාවේ යතුරුපැදියේ රෝද නොකරක වී හිර වූ අතර මම පාර මැද්දේ යතුරුපැදිය සමග ඇද වැරුණෙමි. මට පිටුපසින් පැමිණ ට්‍රැක්ටරයේ රියදුරු ඒ තිරින්ග මද පා තබාගෙන නැගිටගෙන සිටුණු මම දුටුවෙමි. පාලනයෙන් ගිලිහිගේ ට්‍රැක්ටරයෙහි ඉදිරි රෝදය මගේ වම් උරහිස මතර නැගී තිබින. මමත් මගේ යතුරුපැදියත් එම ට්‍රැක්ටරයෙන් පටවාගෙන පැමිණ එම සටන්කාමීහු අපගේ පුණගලේ කඳවුරට පහර දී පිටව ගියහ. එම ට්‍රැක්ටරයේ පටවා තිබූ මියගිය සටන්කාමී සහෝදර සහෝදරියන්ගේ මල් සිරුරවලට මැද්දේ මම මහත් වේදනාවෙන් වැතිර උන්නෙමි. පසුව මම වේදනා නාශක බෙහෙත් පෙති කීපයක් බී අත විලුම් පටියකින් බැඳගෙන සංගපිටි මාර්ගයේ ඔස්සේ කේතදී වැඩිහිට නිවාසයට ගියෙමි. එම ස්ථානයට ඒවන විට ගොස් අපේ සටන්කාමීහුද අදාළ කටයුතුර නිමග්න වුන්හ. දෑස්වලින් බැලීමට සිදුවිය නොයුතු ඛේදවාචකයක් ඒ සිදුව තිබින. තම ශක්තිය නැගිටගෙන කටයුතු කර නොහැකි වැඩිහිට සියල්ලෝද බොහෝ දෙනෙක් ඇඳන් මතද එම ගොඩනැගිල්ලේ වෙනත් ස්ථානවලද මිය ගොස් සිටියහ. බොහෝ දෙනෙක් තුවාලව සිටි අතර ඉතිරිව සිටි අය බියෙන් ගැහිමින් ලිබ්බෙමියට කාමරවලද සැඟවූ උන්හ. සිටින තැනම මලමෝත්‍රා කර තිබින. ලේ ගඳද මලසිරුරුවලින් එන ගඳද එකට එක්ව නාසය ආක්‍රමණය කරන්නට විය. දෙපාර්ශ්වය අතරේ ගැටුම් ඇති වුවහාම චාවකච්චයට සහ කේතඩි ප්‍රදේශයේ ජනතාව සියල්ල අතහැර වාලිකාමම් ප්‍රදේශයේ කරා පලා ගියෝය. ෂන්නියම් නමින් හැඳින්වෙන මේ වැඩිහිටි නිවාසයේහි භාරකරුවන්ද ආරක්ෂාව පතා පලා ගිය හේයින් වැඩිහිටියෝ අත්තර දැමූ තත්ත්වයට පත් වුණහ. දේශපාලන අංශයට අයත් දෙමළ පුනරුත්ථාපන සංගමය බෝට්ටු මාර්ගයෙන් මේ වැඩිහිටින් වන්නියට කැඳවාගෙන ඇවිත් ආණ විලුන්දාල් ස්ථානයේ පිහිටි මහදේව ආශ්‍රමයට බහර දී ඇත. මාළතී බලකාය රැඳී සිටියේ නාවත් කුලි හන්දිය පසුකර අරියාලේ වීදියේ බෙදෙන ස්ථානයේය. එම ප්‍රහාරවලට මැදි වී ජනයා මහත්සේ පීඩාවට පත් වුණෝය. දෙපාර්ශ්වයෙහිම කාලතුවක ප්‍රහාර හේතුවෙන් චාවකච්චේර නගරයේ කුඩුපට්ටම් තිබින. කඩසාප විනාශ වී බඩු භාණ්ඩ පාරේ විසිර තිබින. ජනතාව වෙනුවෙන් මොන විමුක්තිය අරගලය මෙවැනි විනාශයක් ජනතාවට ඇති කරන්නේයි යන පැනය හදවතේ ඇති වුවත් එම පැනය සිත්තුරට රැගෙන යා නොහැකි පරිදි යරනොන් මාදිය විමුක්ති කොට සියල්ලන්ම පාලනය කරන්නට විය. චාවකච්චේරි සටනේදී සීමා ආරක්ෂා බල සේනාවේ 25 දෙනෙකුට වඩා ජීවිතක්ෂයට පත් විය. එකම ගමේ වාසය කළ ඥාතීන් වූ ඔවුන්ගේ අහිමි වීම ජනතාව අතරේ මහත් කෝපයක් ඇති කිරීමට හේතු විය. එම දේශපාලන කටයුතු වලදී සිටි සටන්කාමීන් සමග ජනයා ගැටුම් ඇති කරගත් සිද්ධීන්ද වාර්තා විය. සංවිධාන බලාපොරොත්තු වූ අයුරින් යාපනය දක්වා අඛණ්ඩව ඉදිරියට යාම නොහැකි වූ හේයින් බල ඇනි නැවතත් වන්නේ දක්වා පස බැස්සෝය. 2001 වසරට පසුව කිල්නොච්චිය නගර නැවතත් සාශ්‍රීක වන්නට විය. විමුක්ති කොටිද තම දේශපාලන සහ පරිපාලන ඒකක කිල්නොච්චියට රැගෙන ආවේය. එහෙත් පොදුකුට ඉරුපු ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමහිලා දැක්වූ දැඩි උනන්දුව කිල්නොච්චි ආරක්ෂාව සම්බන්ධයෙන් කොටි සංවිධානය ආරම්භයේදී දැක්වුවේ නැත. සංවිධානයේ ප්‍රධාන මහලේකම් කාර්යාලයේ ඇතුළත හමුදාමය ව්‍යූහයන් බොහෝමයක් දිගටම පොදුකුඩ ඉරුපු ප්‍රදේශයේ පිහිටුවා තිබින. කිල්නොච්චි මහලේකම් කාර්යාලයත් දේශපාලන විදුහලත් ඇති කළ අතර එම පරිශ්‍රයේ තුළම දේශපාලන අංශයේ කාන්තා පාර්ශවයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් පිහිටුවා ගත්තෙමු. ප්‍රසිද්ධ දෙනොන් නොදී තෙවනි පාර්ශවයක මාර්ගයෙන් රහසිගතව ආණ්ඩුව සහ කොටි සංවිධානය අතරේ සාම සාකච්ඡාවන් සඳහා ආරම්භ කටයුතු සංවිධානයේ අභ්‍යන්තර සිදු කෙරෙන බව දැනගන්නට විය.
එහෙත් ඒවන විට කොටි සතුව තිබූ මිලිටරි මේ ශක්තිය භාවිත කර යාපනයත් අත්පත් කරගත් පසුව සාකච්ඡාවකට යෑම කොටි නායකත්වයේ කැමැත්ත විය. ඒ අතරවනවතත් අලිමංකට අල්ලාගෙන යාපනයේ ආරක්ෂාව ස්ථිරගත ගැනීමෙන් පසුව සාම සාකච්ඡාට පැමිණීම ලංකාවේ ආණ්ඩුවත් කැමති වූවා විය හැකිය. එහෙන් යාපනයේ අති මුහුමාලේ සටන් පෙරමුණ දිගින් දිගටම ගිනියම් වෙමින් පැවතින 2001 වසරේදී කිනිහිර හමුදා ක්‍රියාන්විතී ක්‍රියාත්මක කළේය. ඒ කොටින් විසින් ජයග්‍රාහී ලෙසින් විවෘත කරන ලදී. ඒට පසුව කිල්නොච්චි නගරයේ කොටින්ගේ දේශපාලන අගනගරිය ලෙසින් ඉක්මනින් ගොඩනැංවීය. ජීවිත දහස් ගණනක රුධිරය නැහැවී ගිය ඒ නව්‍ය මාර්ගය 2002 වසරේදී විවෘත කළ මොහොතේ කොටි සංවිධානය හමුදා ශක්තියෙන් උච්ච ස්ථාන සිට බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යකි. එම ශක්තිය දේශපාලනික සහ රාජ්‍යාන්තික ශක්තියක් බවට පරිවර්තනය කරන ක්‍රමෝපායේදී කොටි සංවිධානයේ නායකත්වයට අත් වූ පරාජය පසු කලෙක මුල්ලි වයිකාල් වීදී ජනතාව විවෘත කරගෙන පිටු යනු ලැබීමට හේතු විය. ලෝවටා සැරිය සමග ඉන්න අප සමග පොත් කියවන්න අපගේ චැනලයේද සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකනේ ක්ලික් කරන්න ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.